ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සැප්තැම්බර් මාසේ 17 වෙනිදා වෙනකොට අපි 9 වෙනි ධර්ම දේශනාව නැත්නම් භාවනා වැඩමුළුවේ 9 වෙනි දවසේ ධර්ම දේශන අවස්ථාව ශිරුම් දෙනා tempattuලා සාදුකාරය පවත්වන නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉද භික්ඛවේ භික්ඛු සන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං සම්තිමේ අජ්ජත්තං සති සම්බජ්ජංගෝ ති පජානාති අසන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං නත්ති මේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝ ති පජානාති අනුප්පන්නා වා සති සම්බොජ්ජංගං උප්පාදෝ හෝති තංච පජානාති උප්පන්නං වා සති සම්බොජ්ජංගං භාවනාය වේපුල්ලාය බියෝ භාවාය සංවත්තති තංච පජානාති තී ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවේ ප්‍රධාන මාතෘකාව වශයෙන් විශේෂ ධර්ම දේශනා මාතෘකාව වශයෙන් ඉදිරියෙන් තියාගත්තේ භික්ඛුනුපස්සේ සූත්‍රය ඒක සාරවත්ඥ සූත්‍ර දේශනාවල නැත්නම් සාරවත්ඥ දේශිත සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ මහා වර්ගයේ සතිපට්ඨාන වර්ගයේ සංග්‍රහ වෙච්ච සූත්‍රය. මේ සූත්‍රයේදී සාරවත්ඥ වහන්සේ මේ සතිපට්ඨානයේ වඩන පිංහති යෝගාවචර පිළිසට මතුවිය හැකි බොහෝ විට මතුවන අපහසුතාවයක් පිළිබඳව කල්ැතුව පූර්ව දැනුම් දීමක් කරලා එවන දෙයක් වුණොත් මෙන්න මේ විදිහට සන්නද්ධ වෙන්න මෙන්න මේ විදිහට සන්නද්ධ වෙලා ඒකට මුණ දෙන්න කියලා සතිපට්ඨාන ගමන පිළිබඳව අමතර විස්තරයක් සපේන සූත්‍රයක්. ඒ සූත්‍රයේදී සර්වචනාංශය මතක් කරනවා සතර සතිපට්ඨානෙම සම්බන්ධයෙන්. නම් වශයෙන් කියනනම් කායනුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන මේ සතර සතිපට්ඨානෙදිම භාවනා කරගෙන යද්දී ආදාපි සම්පජානෝ සතිමා විනිජ දෝකේ අභිජ්ජා දෝමනස්සං කියන විදිහට බොහොම කෙලස්තාවන වැර ඇතුව ආතාප වීර්ය සහිතව කුඩා අනු කුඩා ඉරියව්පතවල හොඳට එළඹ සිටි පිරිසුදු කමක් හිතේ ඇතුව සතිය පිහිටුවමින් ලෝකයේ සාමාන්‍ය ලෝකයේ දිනදා ජීවිතයේ අපේ හිතේ පහළ වෙන තදබල කාමයේ සහ රාගයත් දැන් තද බල ද්වේෂයේ සපටිගියත් ටික 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 කීකරු කරමින් ගමන් කරන මේ කෙනාට ඊ කායනුපස්සන ආරම්භණින් හෝ වේදනානුපස්සන ආරම්භණින් හෝ චිත්තානුපස්සන ආරම්භණින් හෝ ධම්මානුපස්සන ආරම්භණින් කියන්නේ වෙලාවට තමන් ඉදිරියෙන් තියාගත්ත ඒ භාවනා ආරම්භණයෙන්ම උපපච්චති කායස්මෙන් පරිලාහෝ. ඒක හොඳට ඒකත් එක්ක මුණට මුණ දාලා ඉඳද්දී මේ කය දෙවිලි තැවිලි හට ගන්නවා. මේකට කියන්නේ පරිලාහ කියලා. ඒ වාගේම චේතසෝ වාලී නැත්තම් හිත අස්ස ගන්නවා. හිත පැකිලෙනවා. හිත ලීන භාවයටපත් වෙනවා. හිත කුසීත වෙනවා. කොසජ්ජයට වැටෙනවා. ඒ වාගේම බහිද්ධාවා චිත්තම් විකපති නානා ප්‍රකාර අරමුණු විශේෂ හිත විසිරී යනවා. මෙන්න මේක සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙනකොට තේන ආනන්ද කිස්මින්දි කිස්ම කිංචි දේව පාසාදනියේ නිමිත්තේ චිත්තම් පනිදහිතප්පං යම් ආකාරයකින් මේ බව දැනගත්තොත් පටලව ගන්න එපා වරදව ගන්න එපා මේ පාර වැරදිලා කියලා ඕ අඩුපාඩුවක් කියලා මේක පාරදී හම්බෙන දෙයක් ඒ වෙලාවට හිත තනා වඩා ගන්න පුළුවන් ප්‍රසාදේ ලැබෙන අරමුණක වෙනත්නම් අරමුණු නැතිකම නිසා අප්‍රසාදේ නිසා පහළ වෙන මේ ගති වලට බය හිතෙනවනම් පස ගන්නවනම් ප්‍රසාදේ එළවන අරමුණක් හිතට දාන්නයි කියලා තියෙනවා. එතකොට හිත ආයිකී කර වෙනවා. මෙහෙම කතාවක් මම ඇහුවා මුහුදේ නාන්න ගිය වෙලාවේදී ඒ මුහුදේ
සුලාවල් කියලා දේවල් පහළ වෙනවා. සමහරට මේ රැල්ල වෙරළ දිහාවට සමාන්තරව ගත කරද්දී දිය රැලි ඇති වෙන්න පටන් ගන්නවා පොඩ්ඩක් ඇතුළට පීනන දඟලන කෙනාට. ඉතින් එහෙම ගියාම එයා දිය රැල්ලෙම ඇතුලේ සුලාවට අහුවෙනවා. එතකොට කරකවන්න ගන්න. කරකවන රැල්ලට ගහපුවාම මුහුදු වතුරයි වැලි ඉස්පොල් යනවා. ඊට පස්සේ ක්ලාන්ත වෙනවා. ඒ වෙලාවට කරන් තියෙන්නේ කලවන්නේ තියෙන සරම ගලවලා දාන්න කියන සුලාවට. දැම්මට පස්සේ ඒක නිසා අර ගිය සුලාවේ තියෙන අර තද්ද බල හානි කරගති අඩු වෙනවා. තමයි ඇඳගෙන ඉන්නේ ඇඳුම ගලවලා දාන්නේ කියන. ඊට පස්සේ නිර්වස්ත්‍රයෙන් හරි ගමන්නේ ගොඩ එන්න පුළුවන්. ඒ වෙලාවට ඒකට අල්ලන්න මොන හරි දාන්න ඕනේ. දැම්මට පස්සේ ඒක කී කරු වෙනවා. එතකොට ජීසුලිය ගී කරනාට පස්සේ තමන්න ගොඩ එන්න පුළුවන් කියලා මට වෙලා නැහැ මොඳ අහපු කතාවක්. අනේ වගේ තමයි ඒ හිත මේ වගේ සූලාවකට අහුනොත් මොනවා හරි ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒකේ තියෙන ඡන්දපරුස ගතිය අඩු කරගෙන හිත කී කරු කරගන්න අවතාර මොකට දාන්න. ඉතින් මේ පාරදිගේ අපි කායानुපස්සනාව වශයෙන් රූප කර්මස්ථාන කිහිප වඩනකොට මේක එන්න පුළුවන්. එහෙම නැත්නම් විඳීම් ශේෂ්ත්‍රයේ සප වේදනා දුක් වේදනා අදුක්කම සුඛ වේදනා විඳිනකොට ඒ බව දැනගෙන හොඳට මුණට මුණ දාලා ඉඳද්දී මේ වගේ අපි දිය සුලාවකට අහු වෙන්න ඉඩ තියෙනවා. නැත්නම් චිත්තානුපස්සනාවේදී රාගාර වුණා, ද්වේෂාර වුණා, කෝහාර වුණා, විතරාගාර වුණා, පීත දෝෂාර වුණා, විතමෝහාර වුණා එක්ක දැනගෙන භාවනා කරද්දි මේක එන්න පුළුවන්. ඉතින් ඊයේ අපි ගත්තේ ධම්මානුපස්සනාව කොටසේදී මේ නීවරණ ධර්මත් එක්ක වැඩ කරනකොට මුගක් වෙලාවට එනවා. නීවරණ තමයි මේ දැන් මේ වෙලාවේ අරමුණු වෙන්නේ. නමුත් ඒ අරමුණු වෙනකොට ඒ නීවරණ එනකොට මුගක් වෙලාවට හිත ඒ නීවරණ විශේෂයි පූර්ණ නිගමනයකින් තොරව ඇති හැටි බලන සුළුවේ නීවරණ අධ්‍යා බලනවා කියන එක ලේසි නෑ. චිත්තානුපස්සනා කොටසේදී අපි රාග අරමුණු, විතරාග අරමුණු, සද්විත සදෝස අරමුණු, විත දෝස අරමුණු, සමෝහ අරමුණු, විත මෝහ අරමුණු ගැන පොඩි අභ්‍යාසයක් ලැබලයි මෙතෙන්ට එන්නේ. ඊට පස්සේ ධම්මානුපස්සනා ඉස්සලාම අපිට හම්බ වෙන්නේ නීවරණ ධර්ම. ඒවයි බොහොම ජවකවිච්ච වීතික්‍රමණය වෙන එහෙම නැත්නම් උල්ලංඝනය කරන්න පුළුවන් තමයි බිම දාන්න පුළුවන් මට්ටමේ කාමච්ඡන්ද ව්‍යාපාද නිදිමත ගති අතීතනාගතයට පණින ගති සැක මේවා පහළ වෙනකොට ඒකට මූණ දෙන්න පුළුවන් අපි මේ බණ අහපු නිසා මේ තිසලා සත්‍යපට්ඨානවලදී අපි වඩාගත්ත සතිය තියෙන නිසා සමාධිය තියෙන සනමතේ නිවර්ණක එක වැඩ කරනකොට උද්දෙන්ඩක් මිරිකල ඇරියා වගේ වැල්ගඩ විල්ලෙක් කාන්තාරික ගොඩබිමට ඇදලා දැම්මා වගේ හිත සම්පූර්ණ වීලා යනවා. වීලා ගිහිල්ලා තමන්ට තරම් නොවන විදිහට හිත වැටිලා, ඉච්ඡා බංගතරපත් වෙලා නන්නත්තර වෙන්න පුළුවන්. ආන්නේ නන්නත්තර වෙනකොට යෝගාවචර දන්නවනම් මම දැන් මේ ඉන්නේ නීවරණයක් එක්ක හැපි හැපි. ඒ නීවරණය මේක තමයි කරන දේ හිතල මිරික හරිනවා. මෙත ලීන භාවයටපත් කරනවා, පරායිත භාවයටපත් කරනවා. ඉතින් මේ නීවරණ පිළිබඳව යම් ප්‍රමාණයක හෝ අත්දැකීමක් ලබන්න නම් මේ தත්වේදීම එහෙම නැත්නම් ඒකට කොහොම හරි කරලා පිළීමක් කරලා මේ නීවරණේ ඉමාව දකින්නකම යන්න ඕන කියලා මේ හදන ඒ වඩන වැඩිල්ලේදී ඒ යෝගාවචරයට හැම පැත්තෙම හිත වැටෙනවා. මේක සදාචාරාත්මකද නැද්ද කියලා එක පැත්තකින් හිතේනවා. මේ කාමච්ඡන්දය ඇවිල්ලා තියෙද්දි මේව කාමච්ඡන්දය යටපත් කරන්නේ නැතු මේක දිහා බලාගෙන ඉන්න එක විනය නීතියට ගැළපෙනවද, ශික්ෂාපද වලට ගැළපෙනවද කියලා සදාචාරාත්මකව යෝගාවචරයාගේ හිත සීල ශික්ෂාවට පාර දෙනවා. නිවරණි. එහෙම නැත්තම් තමන් අර වඩාගත් සමාධිය සම්පූර්ණ සුන්නද්දුලි කළා දාන. ඒ මේ දන්න සමත සමාධිය තියෙද්දි නීවරණයක් බලන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ සම්පූර්ණ මූලධර්මමය ප්‍රශ්නයක්. මොකද සමත සමාධිය කියන්නේ නීවරණයෙන් තොර තත්ත්වයක්. දැන් කියනවා නීවරණද්දි අගලින්ම බලන්න ඕනේ කියලා. එතකොට මේ සමාධිය සෙල්ලක්කාර සමාධියක් වෙන්න වෙනවා. මේ සමාධිය හිතුවක්කාර සමාධියක් වෙන්න වෙනවා. මේ සමාධිය සම්ප්‍රදානුකූල නොවන සමාධියක් වෙන්න වෙනවා. රැඩිකල් වාදී සමාධියක් වෙන්න වෙනවා. ඒ සමාධියේ ඉඳගෙන ඒකට විරුද්ධව ඉදිරියට එන මේ නීවරණේ කාම ඡන්දේ කියලා ගමු. ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් ගතියක් එනවා. ඒ අර
එන වියලි ගතිය, හැංගෙන ගතිය තඩමාරු කර කර නීවරණයකට මූණ දීලා කටයුතු කරන එක. ඒ වගේම ද්වේෂයක් එක්ක කටයුතු කරන එක හුඟක්ම රසවත්. කාමච්ඡන්දයත් එක්ක කටයුතු කරනවට වැඩිය හරීම යෝගාවචර ජීවිතයේ ධර්ම ඕජාව කියන්න පුළුවන්, ධර්ම රසය කියන්න පුළුවන්. තවන්න හොඳටම නුරුස්නා ආරමුණක් ඇවිල්ලා දැන් මේ නුරුස්නා බව දන්නවා. ඒ නුරුස්නා බව නිසා හිත නන්නත්තරලා සුන්නත් දූලි වෙලා හැම පැත්තෙම පරාජිතයි. හැම පැත්තෙම හිත සාරේ ඕජාව ගිහිල්ලා වගේ. නමුත් ඒටිෙද්දි ඒ ද්වේෂ ආරමුණ දීපේකරණ තරහ වෙන්නේ නැහැ. මේ පසුබාහන හිතගෙන තරහ වෙන්නේ නැහැ. දන්නවා මේ කාගෙන යන වෙලාවක් කියලා. ඊයේ ව්‍යාපාදයේ තියෙද්දි ව්‍යාපාදයේත් එක වැඩ කරන්න යනකොට මම නිදර්ශනයකට කියන්නේ ඔයාලා මට බණින්නේ දිනනවා එළියට යනකොට වමනයක් කට වහගෙන ආයාර වමනි ගිලිනවා. වමනයක් එළියට එන්න හදනවා කට වහලා ආපු වමනි ටික ආපහු ගිලිනවයි කියලා හිතනද හිතාගන්න අමාරුයි. ඒ වාගේකක් තමයි ද්වේෂයේ කොච්ච දානවා ඉස්සරහට තමන්න පේනවා තමන්ට මේ කවුරු හරි අකටයුත්තක් අසාධාරණයක් කරනවා දැන් කෙරෙනවා ඉකින් තමනුත් පෙළිනවා වෙන කෙනෙකුත් පෙළිනවා ඒ මනුස්සයාට හොම්බර දෙයක් දබලා අඳින්න පුළුවන්කමක් තියෙනවා ඒවට ගැළපෙන්නේ නැහැ මට පුළුවන්ද ඒක දිහා බලාගෙන මමත් මෙහෙම කරන්න ඇති ඉස්සර මට මේක දැන් වෙලා තියෙනවා මේක නීවරණ ධර්මයක් ඉස්සර මම බලාගෙන ඉන්න වගේ බලාගෙනවයි කියන එක අර තමන්ව වමනි කරපු එකක් අපව කට ඇතුලට ගන්නවා වගේ ඒක හරි අමාරුයි. නමුත් මං නිදර්ශනයක් දෙන්නම්. ශාසනික එකක් වාජසත්තු කුමාරයා ඉපදෙනකොටම බමුණු ඇවිල්ලා කිව්වා බිම්බිසාර රජුරවණ්ඩ නූපන් හතුරෙක් කියලා. අජාත ශස්තු උභහංශයට ඔබතුමාට දිව්‍යනාංශයට නූපන් හතුරෙක් මේක උපදින්න ඉස්සලම මේ ජීවිතේ ගැටෙන්න ඕනේ අරගෙන ආපු හතුරෙක් කියලා. ඒ වුණාට මේ රජුරෝ තමන්ගේ දරුවයි කියලා රජපැටියෙක් කියලා ඉස්සරහට රජ වෙන්න ඉන්නේ කියලා බොහෝ මෝරදලෙන් හැදුවා. රජුරෝ ඒ නසත්‍රකාරක ඉන්දේවල ඉතර ගණන් ගත්තේ නැහැ. දවසක් රජුරෝ රාජසභාවේ ඇමති මණ්ඩලෙත් එක්ක වැඩ කරනකොට මාලිගාව ඇතුලේ ඇහෙනවා මේ කුමාරයන් අත්තර කරන්න බැරුව අඬනවා. පස්සේ අම්මා කිරියම්මාවරුත් ගෙන්නගෙන ආයම්මලත් ගෙන්නගෙන මිනිස්සු ඔක්කොම දාලා කරනවා මේ දරුවා කෑ ගහනවා. පස්සේ රජුරෝ රාජසභාව තියෙද්දිම පයින්ඩයක් ඇරියා මොකද වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ කම මේ ඇඟිල්ලේ ගෙඩියක් ඇවිල්ලා ඒක පුපුරු ගහනවා. ඒක මේ දරුවට ඉන්න බෑ. ඉතින් දරුවා මොන જાති කරොත් අඬනවා. රජුරෝ කියනවා කමන්නේ රාජසභාවගියට කමන්නේ මට දරුවා ගෙනත් දෙන්න කියලා. දරුවා උකුලේ තියාගෙන අර දරුවාගේ අර පුපුරු ගහන සරව ගෙඩිය කටේ දාගන්න. රජුරෝ කටේ දාන ඉඳද්දි ටික වේලාවක් ඉන්නකොට මේ ඇඟිල්ල රත් වෙලා කට ඇතුලේදී සරවගෙඩි පිපුරුවා. පිපුරුවා පස්සේ දැන් රජුරෝ දන්නවා මේක එළියට දැම්මොත් ඇඟිල්ල ඒ පුපුරපු ගමන් ඇඟිල්ලේ මාරාන්තික වේදනාවක් එනවා. සරව ටික කටේ තියාගෙන ඉන්නත් බෑ. රජුරෝ ඊට පස්සේ දරුසෙනිය සිංහල සරව ටික ගිලලා දානවා. ගිලලා එහෙම කටේ ඇඟිල්ල තියාගෙන ඉඳලා තමයි දරුවා රැක්කේ. පස්සේ ඔය දරුවා තමයි බද දීලා රජුරෝ මැරුවේ. ඉතින් අන්නේ වගේ එකක් තමයි වේදනාව අපි මේ දුක් මොකද්ද මේ ද්වේෂත් එක්ක වැඩ කරන වෙලාවේ. කටේ සරව ටික තියෙනවා එළියට දාන්න කට ඇරියොත් අමුහුලන් වැදුනොත් අර පුපුරපු තුවාලේ නිසා දරුවට විඳ ගන්න බැරි නිසා අමෝරාවෙන් එක ගිල ගන්න. අන්නේ වගේ ද්වේෂත් එක්ක සැරයක් දෙසරයක් වැඩ කරපු කෙනාට තේරෙනවා අනුන්ට අපි විනයක් කටිනකොට අනුන් ගැන අපි අහිතක් හිතනකොට අපිට වැටෙන්නේ නැහැ අපිට හිතෙන්නේ මගේ වෙලාව ඇවිල්ලා තියෙනවා ඔහුගේ නරක වෙලාව මට පුළුවන් උට මෙන්න මේ විදිහට වින කරන්න කරදර කරන්න කියලා. නමුත් Taman කරා පැමිණෙන වෙලාවේදී ඒ ද්වේෂයට නැවත ද්වේෂ නොකර ඉන්නනම් ඒ ද්වේෂයට අලුතෙන් කර්ම රැස් නොකර ඉන්න දෙන්න නම් ඒ කර්ම ගෙවෙන්න නම් ඊදාවු වමනයක් කට වහගෙන ආයේ ගිලිනා වගේ අර සරව බුබුල ඇතුලට ගන්නා වගේ මේක ගිල ගන්න වෙනවා. ඉතින් මේ යෝගාවචරයේකට ඒක හිතා ගන්න අමාරු නම් එහෙම නැත්නම් දරා ගන්න අමාරු නම් ඉතින් අමාරුයි යෝගාවචරය කියලා කියන්නේ. හිතන්නේ නැහැ මේ කෙලෙස් යටපත් කරනකොට අපිට ඒහා සමාන අභ්‍යාස පන්තියක් හම්බ වෙනවා. ඒ අභ්‍යාස පන්තියට ලෑස්ති වෙලා ගියොත්
මේ වගේ දේවල් අපිට මුණ දීලා තමයි අපි මීට පස්සේ කාගවත් හිතක් රිදවන්නේ නැති වෙන්නේ. වචනයක් කතා නොකර ඉන්න ගහදා අතින් පයින් නොගහනද ඒ වෙලාවේදී ඒ සිද්ධිය සම්බන්ධයෙන් කියන ද්වේෂය නතර කරගන්නේ ආහනාර වගේ අත්දැකීමකින් තමයි. ඉතින් ඒ වගේම නිදිමතක් එනකොට ඒ නිදිමතත් එක්ක වැඩ කරලා ඒකට ද්වේෂ කරන්න නැතුව යහපැත්තට ඒක දාගන්න එක. සැකේ එනකොට අපි අනන්තවත් එක එකනට අහනවා. පස්සේ කිසිම කෙනෙක්ගෙන් අහන්නේ නැතුව මේ සැකෙන් වැඩි මුණොත් වෙන්න තියෙන මොන හරි හානියක් මම ඕන දෙයකට ලෑස්ති. මම ඊට පස්සේ සැක කරන්නෙත් නැහැ. සැක පිළිබඳ අනුන්ගේ විස්තර අහන්න යන්නෙත් නැහැ. විශ්වාසය ගන්න යන්නෙත් නැහැ. මම මේක මේ සැකේ තියෙද්දිම මගේ ශ්‍රද්ධාව කඩා ගන්නෑ මම. වීර්යය කඩා ගන්නෑ. සත්‍යය කඩා ගන්නෑ. කාලසටහන කඩා ගන්නෑ. මම මේ ටික කරගෙන යනවා කියලා ගන්නද ඒ වගේම අනන්තවත් අතීතය ගැන පශ්චාත්තාපෙන හිතිවිලි එනකොට අනාගතය ගැන තැවෙන හිතිවිලි එනකොට ඒවා නටන නැටිලි හැටියට ඉව ගන්න පදේ හැටියට නටන්නේ නැතුව ඒවා හොඳයි තමයි අතීතෙ මෙහෙමුණයි කියලා පශ්චාත්තාපෙන එක සමාලෝචන කරන්න පුළුවන් දදාචාරය කියලා. එහෙනම් තා අනාගතය ගැන සැලසුම් හදන එක හිතන්න පුළුවන් අභිවෘද්ධිය කියලා. ඒක පැත්තක දීදී හොඳම දේ තමයි වර්තමානයේ තියෙන එක කියලා. ඒවට මෙතෙක් කල්පෝර දාබ්බව හැබෑව ඒ වටමෙතකල් ඛණ්ඩ දීව බව හැබැයි දැන් ඒ වෙනුවට වර්තමානයේ ඉර පවත් කරනවා කියනකොට අපි අර කරගෙන ආපු අගයන් ආඩම්බරයන් පැත්තක තියන්න වෙනවා. මෙන්න මේ විදිහට මේ පැමිණි දුක් පැමිණි රායි කියගෙන නිවන ධර්ම විශ්ේ යම් යෝගාවචරයේ ලෑස්ති වෙලා ගියොත් මං වගේ කෙනෙකුට අහවල දී නොවේ කියන්න බෑ. ඒකදී තව ඩිංගක් මම විස්තර කියන්නම්. යම් විදිහකට මේ ජීවිතයේ අපාගාමී වෙන අකුසල අපාගාමී නොවන තරමට සෝවාන් වෙන්න ඉඩක් තියෙනවා නම් නෙය පුද්ගලෙක් නෙවෙයි බදපරම් පුද්ගලෙක් නෙවෙයි නෙය පුද්ගලෙක් මෙයා සෝවාන් නොවන කෙනෙක් නෙවෙයි සෝවාන් වෙන කෙනෙක් නම් එයාට පසුගිය අකුසල කර්ම බලපෑම වැඩි. ඒ ගියාත්මෙට මරණයෙන් පස්සට යන දෙන්නේ මේ ආත්මෙදිම දෙන්න පටන් ගන්න. හොඳක් දෙනවා නරකක් දෙනවා ළඟ ළඟ දෙනවා. එතකොට තමන්ට තේරෙනවා මට දැන් සති සම්පජඤ්ඤය සහ සමාධිය තියෙනවා. හැබැයි මම නොහිතන විදිහේ නිග්‍රහයනවා මට. නොහිතන විදිහේ ස්තුතියනවා මට. මේ මොකද දැන් මගේ ජීවිතේ මින් එහාට අපාගාමී වෙලා මේවා ගෙවන්න වෙලාවක් නැහැ. දැන් ඒකේ දිත්ත ධම්ම කොටස එනවා. ඒක නිසා වෙන අයට වැඩි නිවනක් නොලබන භාවනාව සඳහා භාවනා කරන කෙනෙකුට වගේ නෙවෙයි මේ ජීවිතේ නිවන් දකින කෙනාට ඒ කර්ම වල බලපෑම හොඳ නරක දෙකේම අනික් අයට වැඩි වැඩි. ඒ හා සමානව Tamanta සද්ධා විරිය රති සමාධි ප්‍රඥා කියන සන්නාය හම්බ වෙනවා. යුද්ධේ දරුණුයි ඒකට අදාළ යුද ඇඳුම් ටික හම්බ වෙනවා. ආයුධ ටික හම්බ වෙනවා. ශිල්පේ හම්බ වෙනවා. එතකොට දැනගන්න ඕනේ මේ එකකින්වත් හිත නරක කරගන්න නැතුව එකනකත් උදම්මනක් නැතුව මම කාලසටහන කරන්න ඕනේ. මම මගේ වැඩ ටික ඉනියන්න ඕනේ. දැන් ඉතින් ලකුණු එන්න පටන් අරගත්තා අවසාන සටන කිය. ඒ වෙලාවට වෙන කෙනෙකුට මේ යෝගාවචරය බැලලා හිතා ගන්න මට මේ මිනිස්සයා කොහෙන්ද මේ ජවයේ ගන්නෙ? කොහෙන්ද මේ ගැම්ම ගන්නෙ? මේ තරම් නින්දාවෙතිද්දි මේ තරම් හිතමනාපකන්තියෙදි මේ තරම් මේ පශ්චාත්තාප වෙන කරුණු තියෙනවා. ඒක කොහොමද නිජපතා භාවනා ගෙනියන්නේ? කොහොමද ඒ ගුරු ගෞරවය පවත්න්නේ? කොහොමද වත පිළිවෙත කරන්නේ? කොහොමද සෞඛ්‍ය පවත්න්නේ? කොහොමද හිත නඩත්තු කරගෙන යන්නේ කියලා ඒ தත්තරපත් චින්තකල හිතන්න බෑ. මෙයා ඉන්නේ දැන් වෙනමම ලෝකයක. මෙයා දන්නවා ඒ වැඩේ ඉවර කරන්න නම් එන්න තියෙන කාරණා ටික දැන් වරි. මම මැරුණාට පස්සේ මෙවට එන්න බෑ. ඒක කපල දාන්න නම් දැන් එනවා වළක්වන්න ඒවා. ඒකයි බුදුරජාණන් වහන්සේ අඟුලිමාලට කිව්වේ. අඟුලිමාල උඹ මේ ආත්ම නිවන් දැක්කේ නැත්තම් උඹට ආයේ බුද්ධාන්තර කල්පයකට කොටෙන්න බෑ. ඒ නිසා දැන් උඹට එන කංකටළු නිന്ദා ගල් මුල් පහරවල් ඉවසපන්. ඔබ ඉවසන්න පුළුවන්. හැබැයි අපායට ගියොත් ඊට පස්සේ නොඉවසිය හැකි. එහෙම නැත්තම් සංසාර චක්‍රය ඉහෙළම දරුණු වදිනවයි කියලා. ඉතින් අඟුලිමාල ඊට පස්සේ බුදුහාමරණ චෝදනා කරේ නෑ. මට මිනිසු බැන්න අය, මට මිනිසු ගැව්ව අය, මට ගල් මුගුරු වලින් ගැව්ව අය. ඒක නැත්තම් අඟුලිමාල හමුදු පාරට බහැපු ගමන් කොහේ හරි කංකරච්චලක් આવොත් මේ හාමුදුරන් ගොළුරට වැටෙනවා. බුදුජනනෙක් කිව්වේ උඹ දැන් මේ වැඩේ ඉවර කරන්න හදන්නේ. ඒ නිසා ඌවට චෝදනා කර කර උඹ මේ පුංචි දේවල් වලට මං ගෑන්ගේ මැස් එක්ක ඇව්වා, මට කූඹියක් ඇව්වා, මට හොවප්ටික් ඇව්වා කියලා කියන්න ගත්තොත්
කවදාකවත් වැඩි වෙර කරන්න හම්බ වෙන මේ පළුවක් ගියත් මේක කාගෙන ඵලයන් කියලා ගැම්මකුත් එනවා. ඒ විදිහට මේ නීවරණ වල තියෙන නපුරු බලපෑමේ තියෙන මේකට කියන්නේ විලිස්සන ගතිය. යකෙක් කැවිස විලිස්සලා ගොරවන්නේ අන්නේ වගේ තමයි දෙයරන පටන් ගන්නවා වෙනදට වැඩිය මේ ටික එන්න පටන් ගන්නවා. හැබැයි තමයි ජවයකුත් තියෙනවා. මෙන්න මේ කාගෙන යන්න නම් මවන්නේකොට මෙව එන්නපා කියන අදහසක් ගන්න එපා. එහෙම ගත්තොත් තමයි බය ආදි වෙනවා. නෝන්ජල් වෙනවා කියන දේනේ වරෙන්. ඉස්සරහට වරෙන් ඔය කොයි එකකට තැන්ගෙනට හොඳයි මුණත දෙන්න. මුණ දෙන්න ඕනේ කියලා. හොඳත් ඒ වගේම නරකත් ඒ වගේම. අන්නේ විදිහට මේ මතුවෙන නීවරණ විශේෂයි චෝදනා කරන්න නැතුව අනි නීවරණ නැති හිතක් මට වේවා කියලා ප්‍රාර්ථනා කරන්නෙත් නැතුව ඒවට එන තාලෙට එන්න දෙන්න යනකොට මේ යෝගාවචරගේ සතිය අර ඉස්සර වගේ ආනාපානෙ පවත්තන සතියක් නෙවෙයි. ආනාපානෙ පවතිද්දී ශබ්ද නිසා කැරෙනවා. වේදනා නිසා කැරෙනවා. හිත විනිසා කැරෙනවා. නැද්ද කින්නවතන් කියලා හිතෙනවා. ඒ එව්වත් අරමුණු කරනවා ඊට පස්සේ. සද්දයක් ආනාපානෙ කරනවා. සද්දයක් බලාපොරොත්තු නැති විදිහට එනවා. එනකොට නැද්ද කින්නවතන් කියලා හිතෙනවා. ඒ ඔක්කොම ටික යාට පේනවා. ඒකට පේනවා රූප ආරම්මණයක් වශයෙන් අද්දේනවා. ආනාපානෙ කරනකොට තවත් රූප ආරම්මණයක් අද්දේනවා. එතකොට මගේ නුරුස්නා ගතියක් හිතට පහළ වෙනවා. දැන් Tamante මේ සද්දෙත් පේනවා. ආනාපානෙත් පේනවා. නුරුස්නා ගතියත් පේනවා. මේ නුරුස්නා ගතිය නිසා ඇඟ දල දඬු වෙන හැටි පරිලහ කියන්නේ ඒකට. මේ සද්දේ එනකොට මම ඇඟ දෙවිලි තැවිලි පහළ කරගන්නවා. හිත නිකන් භාවනා හිත නිකන් පිට උඩට දුණු කරපු ඊයම් වක් කරපු කඩලතා වගේ එම්බරිලා ආගිරි ගඟට පස්සට යනවා. ඒ වගේම තාර වෙන අරමුණක් හිතනද කි මේට වැඩි හොඳයි ගිහිල්ලා පරියන්කින් ඇල්ලගිල්ල ධක්මං කරනවා නම් හොඳයි. මේ ධක්මන පරියන්ක වැත්කදලා ගෙදර යනවා නම් හොඳයි කියලා වෙන අරමුණ හොයන ගතියක් තියෙනවා. අන්න එහෙම එනකොට මේ මුළු පද්ධතිය මුළු චිත්‍රයම බලන්න සතිය කියන්නේ එතකොට ඉතන හිත පහක් හයක් තියෙනවා කියලා. නෑ එක හිතම තමයි අරමුණු එන තාලෙට එනේන එකට අර ආනාපානේ නාසිකාග්‍රේම හිත තියන්න අදහසක් යාගේ නෑ. නාසිකාග්‍රේ දිනකොට සද්දයක් අහනවා සද්දෙට හිත යනවා. සද්ද නිසා නුරුස්නා ගන්නව නම් ඒකත් දැන ගන්නවා. මේ නුරුස්නා ගතිය නිසා පස්ස ගන්නව හිත තියෙනවා ඒකත් දකිනවා. ඒකම නිවිද අරමුණු දිගේ හිත වංචනික ධර්ම දිගේ වහන්නනවා ඒකත් දකිනවා. ආන්නෙම දැක යනකොට ඒ සතියයි ඉස්ලාම ආධුනිකයේ කානපාණේ පිටනස්කිය අතර ලොකු වෙනසක් තියෙනවා. සතිය ලොකු ඒකට කියන්නේ වේපුල්ල සතිය කියලා. විපුල භාවයට පත්‍ච්ච සතිය. එහෙම නැත්නම් ඒකට කියනවා අඛණ්ඩ සතිය කියලා. නැත්නම් මේකට කියනවා සති පဋාණය කියලා. සතිය ස්ථාවර කර ගැනීම. මොන જાතියින් අරමුණු ආවත් රූප ආවත් නාම ආවත් ප්‍රිය වුණත් අප්‍රිය වුණත් තමයි දන්නවා මේ කොයි දැඟලුවත් නැව පෙරලා ගන්න නරකයි. මොහොතේ රැලි කොට ගන්නවා. මොදෙර කුණාටු කරනවා බෝධ හුලන් වාද හමනවා නම කප්පිටගේ වැඩේ තමයි නෑ පෙරලා ගන්න. ඒ වගේ යා මේ මට දැන් රූපයක් ආව මම දැන් මොකද කරන්න? මට සද්දයක් ආව මම දැන් මොකද කරන්න? මට දැන් වේදනාවක් ආව අමනාප වේදනාවක් මම දැන් මොකද? මොකක්වත් නෑ. එනේ එනේ දේ යනවා කටයුතු කරන්න පුළුවන්. මෙන්න මෙවැනි සතියකට ආවට පස්සේ මේ සතියට ක්‍රමයෙන් සතිපට්ඨාන සතිය ඉන්ද්‍රිය සතියක් පාඩපත් වෙලා බල සත්‍යයක් නේද සති බලයක් පාටපත් වෙලා බොජ්ජංග සත්‍යයක් පාටපත් වෙච්චාම ඔන්න සර්වච්ඡන්වහන්සේ නීවරණ පබ්බේට පස්සේ මේ සතිපට්ඨානේ ඛණ්ඩ පබ්බය ආයතන පබ්බ කියලා මේක ස්කන්ධ වශයෙන් බලන හැටි ආයතන වශයෙන් බලනට පින්නලා ඒවා මම මේ තේලාදි වෙලාව ගන්නෑ අපිට මේ තියෙන වෙලාවේ අපිට ඒක ඔක්කොම කරන්න බැරි නිසා නරක නිසා නෙවෙයි ඊට පස්සේ වෙනවා බොජ්ජංග පම්බේදී සන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං සම්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති. එයා දන්නවා දැන් මේ සතිය වර එක මම දැන් මෙතන කියන විදිහට ක්‍රියාත්මක වෙනවා. වර එක අරමුණට கிඳා බැහිම වශයෙන් ක්‍රියාත්මක වෙනවා. වර එක අරමුණු රස බැලීමක් වශයෙන් මට පේනවා. වර එක තීරණා සතිය ආවට පස්සෙම ආරස්සයි කියලා. වරක තේිනවා මන්ට මේ සතිය ආවේ මේ ටීසලා ගොඩක් සැරේ වැටි වැටි තතන තතන මෙනේ කරමින් පවත්වපු සතිය. ඒ නිසා දැන් කොහොම හරි සතිය ගෙනියන්න පුළුවන් කියලා මේ සතිය විවිධ පැති වලින් විවිධ අර්ථකතන තුලින් සතිය තේරෙන්න පටන් ගන්නවා. හැබැයි එක්කෙනෙකුට ඔක්කොම වැටෙන්නේ නැහැ.
එක්කෙනෙක් එක්කෙනෙක් මේ ඉන්න ස්වභාවය හෝ නැත්නම් භාවනා කරන කෙනාට සතිය රසය තේරුම් ගන්න හැටිය එක එක විදි. එතකොට එයා දන්නා දැන් ඔන්න මට සතිය තියෙනවා කියලා. සතිය තම අජත්ත සන්තානි සන්තංවා අජත්තං සති සම්බොජ්ජංගම් මගේ සන්තානේ මේ වෙලාවේ සතිය තියෙනවායි කියලා එයා දැනගන්නවා. මේ දෙක හුඟක් වෙනස්. සතිමත් හුඟක් වෙලාවට අපි සතිය තියෙන බව දන්නේ නැහැ. එතකොට සතිය ආනිසංස අපට නැහැ. නමුත් භාවනා කරලා කරලා වැටි වැටි භාවනා කරලා කරලා ලින්දගල බල බල භාවනා කර කර සතිය හොඳට අය හති ඇතු වැඩනට පස්සේ දැන් මම සතියෙන් ඉන්නවා කියලා දන්නවා. ඒක රජ කෙනෙක් ඉෂදීවක් කරලා ඔටුනු බලන් දනවා වගේ වැඩක්. රජුරෝ ඉෂපැන්මක් කරලා අභිෂේක කරනවා කියලා කියන්නේ අභිෂේක කරාට පස්සේ රජුරෝ විධායක බලතල දිනවා. එතකන් එයා රජපෞලේ තමයි, උපරාජ විජයරාජවල තමයි. නමුත් මෞරි මංගල්‍යයට කියලා මේ අභිෂේක කරාට පස්සේ රජ වෙනවා. ඒ වගේ තමයි සත්‍ය අභිෂේක ලැබෙනවා. සත්‍ය දැන් අඳුර පානවා දැනගනිලා ඕන්න මං ආවයි කියලා. ඒක මණිපැත්ත කියනවා අසන්තං වාජ්ජත්තං සති සම්බොජ්ජංගං නක්ති මේ සති සම්බොජ්ජංගෝති පජානාති. යම් වෙලාවක මේ සතිය සිංහාසනයෙන් බහැලා යනවා. බහැලා ගියාට පස්සේ සතිය නැහැ. එතකොට තමන්න තේරෙනවා දැන් මං වැඩ කරනවා. එහෙම නැත්නම් මම මේ වැඩ කරපු මොලේදී මට සතිය තිබිලා නැහැ. හොඳට පැහැදිලිව තේරෙනවා. මොකද සතිය තියෙනකොට මෙහෙමයි කියලා. ඒකේ ලක්ෂණ වශයෙන් රස වශයෙන් පච්චපට්ඨාන බදත්තාන වශයෙන් වටහාගත්ත කෙනාට තේරෙන්න පටන් ගන්නවා දැන් මේ පොඩ්ඩකට ඉසල මං අසත්‍යයෙන් වැඩ කරලා තියෙනවා. එහෙම නැත්නම් පමාදෙන් වැඩ කරලා තියෙනවා කියලා. එහෙම නැත්නම් එළඹ සිටියක් නැතුව තිබිලා තියෙනවා කියලා. ඒක දැනගත්තයි කියලා එයා දන්නවා ඒකත් උතුම් දැනීමක් ධර්මයක්. වැරදිල්ලක්වත් වැරදිල්ලක්වත් පශ්චාත්තාප වෙන දෙයක්වත් නෙවෙයි. මම මේ දැන් සතිමත් වුණා මේ දේ ඉසල සතිය නැහැ. මේකයි දැන් සතිය තියෙනවා කියලා සතිය තියෙනවායි දැන ගැනීමයි සතිය නැහැ කියලා නැති වෙලාවයි දැන ගැනීමයි දෙකම එක හා සමාන බොජ්ජංග ධර්ම දෙකම නිවනට යොමු කරනවා. ඒ නිසා මෙතෙක් කල සතිය නැතුව දැනගන්නකොට පැකිලිච්ච පසුබාපු තමන්ට නිඳා කරගත්ත ඉච්ඡා බංගත්තට පත්වෙච්ච කෙනා දැන් ඒක සතුටකට හේතු කරගන්නවා. මේ දවසේ මෙන්න මේ ටිකේ සතියෙන් හිටියා මේ ටිකේ නැහැ. ඒක දන්නේ නැවත සතිමත් වෙච්ච හම්බ වෙනවා. මේ ඉස්සල විනාඩි කිහිපේ මං සතියෙන් ඉඳලා නැහැ. මේකත් උත්තරම ධර්මයක්. මෙතිකල් පශ්චාත්තාපෙච්ච කාරණාවක් වුණාට මේක උත්තරම ධර්මයක්. ඊට පස්සේ යම් වෙලාවක් එනවා මේ ඊටාම විචිත්‍ර සිද්ධි බහුල ජවනිකාවක් Tamanta සතිය නැති සතිය ඇති වෙන හැටි තේරෙනවා. මෙතිකල අසතියෙන් හිටියේ කවුරු හරි බැන ගන්නවා ගහ ගන්නවා කවුරු හරි මට බහිනවා එක පාරට තමයි තේරෙන පටන් ගන්න හරි බැනව ගහින් ලෙහි තියෙනවා. නමුත් මම දැන් සතිමත් කිය. අනුප්පන්නං වා සති සම්බොජ්ජංගං උප්පාදෝ හෝති තංච පජානාති. නොතිබිච්ච සතියක් දැන් තමන්ගේ චිත්තසංතානේ රජ වෙනවා. රජ වෙනකොටම ඒ සතියෙන් ඉස්සලා තමන් පෘථග්ජනයෙක් විදියට නැත්තම් මෝඩයෙක් විදියට නැත්තම් අන්ධ පෘථග්ජනෙක් විදිහට කටයුතු කරපගෙන එක පාරටම කල්යාණ පෘථග්ජනෙක් බවට පත් වෙනවා. දැන් මට ද්වේෂය තියෙන්නේ මට මෙයත් එක බනිනවා. දැන් තමයි මම මෙයාට බනින්න හදනවා. නමුත් දැන් ඉස්සල කෙරුවේ අසතියෙන් යන්තරේ දැන් පාරට තේරෙන්න පටන් අරගන්නවා හරියට. ඒ අතරමැද සතිය ඇවිල්ලා තිනවා දොරට තට්ටු කරන්න නැතුව. එතකොට තේරෙන්න පටන් ගන්න ඕන දැන් මගේ යන්තරේ මේ විදිහට වැඩ කරනවා. මේ යන්තරේ එහෙම වැඩ කරනවායි කියලා එතනින් ඉස්සරහට කරුවල කාමරේ ගහගත්ත දෙන්නෙක් එක පාට ලයිට් එක දැම්මා වගේ දැන් පේනවා කොහොමද ගහගෙන ඉන්නේ කියලා. එතකොට මේ සතිය පැමිණීම නිසා නැති සතියක් ඇතිවීම නිසා තමන් සතියෙන් ඉස්සලා වැඩ කරපු හැටි සතිය ආවට පස්සේ වැඩ කරපු හැටි පිළිබඳව ඒ සංසන්දනය ධර්මයේ තියෙන ඉතාමත්ම විචිත්‍ර ධර්මයේ තියෙන ඉතාමත්ම సౌందర్యාත්මක සෙල්ලක්කාර වැඩක්. අසතියෙන් හිටපු මම නිකන් හරියට රෑ අන්ධකාරයේ වැඩ කරගෙන හිටපු මට දවල් ඉදි වුණා වගේ. කටුවල කාමරයක හිටපු මට ලයිට් එක දාගත්තා වගේ දැන් පේන්න පටන් ගන්නේ අර විදිහට තමයි වැඩ යන්නේ. ඔය ලොකු වෙනසක් තියෙනවා. තමන් තේරෙනවා නූපන් සතියක් උප්පන්නා.
ඒ වගේම තීන සතිය වැඩි දියුණු වෙනවා. දැන් මොන එතන ඉඳලා Taman දන්නවා මම මේ දෙකල හැසිරුනේ මට තරම් නොවන විදියට යෝගාවචරික විදියට. නමුත් දැන් ඒ ඔක්කොම තියේදී සතිය පිහිටියා. දැන් මම දැනගන්න ඕනේ ඔක්කොම තියේදී සතිය කඩා ගන්න නැති වෙන්න කොහොමද මේ ඇති කරගත්ත මුල්බස්සෝග සතිය මුල්බස්සෝ ගන්න කොහොමද කියලා. අන්නේ සඳහා කටයුතු කරන්න පටන් අරගත්තා පස්සේ ත්‍රිවිධ ශික්ෂාම එක පාරට ක්‍රියාත්මක වෙන්න ගන්න. එහෙම නැත්නම් ත්‍රිවිධ ශික්ෂාව අපෙන් දුර වෙලා තියෙනවා. ඉතින් මේකෙදි මේ සතිය නැතිව ඉඳලා නැවත සතියට එළඹෙන වෙලාව. නැවත සතියට බැස ගන්න වෙලාව ගත්තම ඒක බුදුමාකාර ධර්මයේ තියෙන අකාලික ලක්ෂණය පෙන්නන ස්වකහාත ගතිය පෙන්නන සාන්දෘෂ්ටික ගතිය පෙන්නන ඒ පච්චත්තම් වේජිතබ්බ ගතිය පෙන්නන විඤ්ඤා මිනිස්සු කොට අයලා මෙන්න බලාපන් කියලා පෙන්වන්න පුළුවන් ඉලෙක්ට්‍රික් ගතියක් තියෙනවා ඒක බුද්ධම ශක්තිජනක අවස්ථාවක් උදාහරණයක් වශයෙන් අපි පෙන්වන්න උගක් වෙලාට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ භයාන බාණ්ඩ හිත දාගෙන ඉන්නවා. හිත දාගෙන ඉන්නකොට දන්නේව නැතුව ඔන්න හිතවිල්ලක් දිගේ ගිහිල්ලා. එහෙම නැත්නම් සද්දයක් දිගේ ගිහිල්ලා. එහෙම නැත්නම් වේදනාවක් ඇවිල්ලා දැන් වේදනාවෙන් ඇඹරෙනවා, පැකිලෙනවා. ඒ වේදනාවට ද්වේෂය ඇවිල්ලා දැන් මේක දමලා ගහලා යන්න ලෑස්ති. ඉතින් බණක් අහලා 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 භාවනා කරලා 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 වෙලාවකට මෙන්න මේ අක්ෂීරු කර තත්වයේදී <td>මාරු තත්වයේදී යෝගාවචරයට තේරෙනවා මේ වේදනාව නිසා මේ සද්ද නිසා මේ හිතවිල්ල නිසා මං ආනපානෙත් නැහැ සතියෙත් නැහැ. නමුත් ඒ බව දැනගන්නවත් එක්කම සතියට එනවා. මෙන්න මේ විදිහට සතියට නැවත පැමිණීම චේතනිකවද සිද්ධ වෙන්නේ අචේතනිකවද සිද්ධ වෙන්නේ කිව්වොත් කදාකත් අධ්‍යක්ෂු නැති කෙනාට සපෙල උත්තරයක් දෙන්න බෑ. ඒ විදිහට තමන් වැරද්ද ඉන්න වෙලාවේදී වැරද්ද ඉන්න බව දැනගන්නවත් එක්කම නිවැරදි පත්තට මාර්ගයට ගන්න පුළුවන් නම් ඒ ගැනීමේ ක්‍රියාවලිය හිතලා කරන එකක්ද ඉබේ වෙන එකක්ද කියලා. මේකට කිට්ටුවෙන් යන කතාවක් ਸਰවචනසේ ධම්මපදයේ කියලා තියෙනවා. සච්චේ උප්පජ්ජති කෝදං ස්ත්‍රතං බන්තං වධාරේ. ඒ කියනවා වාහනයක් තමන් පදවනවා. පදවනකොට දැන් පාරෙන් පිටපණින්ට හදන්නේ වාහනේ ස්කිඩ් කරගෙන යනවා. අන්න ඒ වගේ භ්‍රාන්ත වෙච්ච රතයක් පාරෙන් පිටපණින්ට දෙන්නේ නැතුව වැඩකරනද ඒ රියදුරා කලබල වෙන්නේ නැතුව වැඩ කරන දන්නවනම් එයාට පිට ගියත් අමාරුවට වැටෙන්නේ නැතුව කානුවට වැටෙන ඉසලා ආයෙ පාට දාගන්න පුළුවන්. එතෙන් කානුවක වැටුණත් මගීන් පිළිබඳව කලබල වෙන්න දෙ නැතුව යාට ආපහු පාරට ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට බ්‍රහාන්ත රතයක් නැවත පාරට ගන්න මිනිහට විතරයි බුදුහාමතුරු කටපුරාවට කියන්නේ රතාචාර්ය කියලා. අනිත් එක නිකන් තෝංගලණු අල්ලන මෝඩෙක් විතරයි කියලා කියනවා. කලබල වෙච්ච වෙලාවට ආශ්‍රය කොහොදුවන්නේ දන්නේ නැහැ. තෝල්ලණු අල්ලගෙන කලබල වෙනවනම් ඒ මනුස්සයා නිකන් තෝල්ලණු අල්ලන මිනිහෙක් විතර නියම රතාචාර්ය දනගන්නවා. රතේ භ්‍රාන්තයි රතේ පාලනෙන් තොරයි දැන් යන්න හදන්නේ පාරෙන් පිටතයි මම ක්‍රියාත්මක වෙන්න ඕනේ මගින් ගැන හිතලා අශ්වය ටිකක් හිතලා රතේ අත්තරලට දෙන්නේ නැතුව භ්‍රාන්ත රතයක් පාරෙන් පිටපැනින් දෙනතෝ රකින්න ඕනේ වාගේ කටයුතු කරන කෙනාට බුදුහාමුදුරෝ වගේම ඥාණයෙන් ක්‍රියාත්මක වෙන්න වෙනවා ධර්මයේ තන්නේ කර නැවන් තුල ක්‍රියාත්මක කරන්න වෙනවා ආන්නේ වෙලාවට ක්‍රියාත්මක කරන්න වෙන්නේ පශ්චාත්තාපය කියන මේ නපුරු ගතිය නැතුව පශ්චාත්තාපෙ මෙතෙන් ආව සම්පූර්ණ අවුල මොනම දෙයක්වත් බකොරස් කටේවත් අත දා ගන්න බෑ. නමුත් ඉස්සෙල්ලා මේ පාඩම ඉගෙන ගන්නකොට පශ්චාත්තාපෙ අනිවාර්යෙම එනවා. අනේ පාරෙන් පිට පැන්න රතේ මට කේන්ති ආවා, මට රාගය ආවා, මට නිදිමත ආවා. දැන් දන්නේ රාගය ඇවිල්ලා තියෙනකොට, නිදිමත ඇවිල්ලා තියෙනකොට, ද්වේෂය ඇවිල්ලා තියෙනකොට කියලා මේ කෙලෙස් සහිත තත්වයේදී හිත කලඹනවා. මේකට පශ්චාත්තාප නොවි ඊගාවට කලේජු දෙය මොකක්ද කියලා දැනගන්නා නුවණ තන්මැසි නුවණ ස්ථානෝචිත ප්‍රඥාව යෝනිසෝමනසිකාරයෙන්ම යන්නේ එක කඩේ සාප්පිය ගන්න නැහැ. මෙන්න මේ වගේ භාවනා කර කර ඉන්නකොට තමයි සද්දයක් ඇහිලා හිත පිට යන සද්ද දිගිය වේදනා දිගිය හිතේ දිගිය ගිහිල්ලා ආපෞසරයක්
නැවත හිත මූල කර්මස්ථානයේ සතියට ගන්නකොට තමන් වැරද්දේ ඉන්නේ දැන් හරිපාතට ගන්න ඕනෑ කියන එක හිතලා කරන දෙයක්ද ඇබ්බැහියෙන් එන එකක්ද අහම්බයක්ද කියන ප්‍රශ්නය භාවනා නොකරපු සතිය ගැන නොදන්න කෙනෙක්ගෙන් ඇහුවොත් එයා කියයි මම තමයි හිතගත්තේ ආපහු කියලා. නමුත් එයාගෙන් අහන්න පුළුවන් උඹ අසතියක ඉන්නකොට උඹට පාලනයක් නැහැ නේ හිතේ. උඹ කොහොම ආපහු ගන්නෙ ඒක? ඒක විලා හිතේ මේ සද්දෝලනේ. වේදනාවලනේ. හිතවිලිවලනේ. භාවනා කරපු කෙනෙක් කියාවේ නෑ මකට කරලා පුරුද්දට ඉස්සර වෙච්ච බයලජ්ජාවට නරක තැන ඉන්න බව දැනගත්තම හිතේක පාරටම අරමුණට ආවයි කියලා. නමුත් ඇත්ත වශයෙන්ම මේක විග්‍රහ කරන්න හදන අටුවාචාරින් වහන්සේලා උන්වහන්සේලා කියන මේ පමාදයට වැටිච්ච හිත නැවත අප්‍රමාදයට වැටෙනකොට එක පහරකින් නෙවෙයි වැටෙන්නේ සිද්ධි දෙකකින් කියලා. කාරාපක අප්‍රමාදේ සහ කාරක අප්‍රමාදි කියලා දෙකකින්. කාරාපක අප්‍රමාදි කියලා කියන්නේ ඉස්සල්ලාම හිතට දැනුමක් එනවා අර පෙර කරලා මේ වගේ කරදර වෙනවා කරදර වල කල්පට වෙන්න එපා කියන ඒ මෝරච්චකම නිසා මම දැන් වැරදි තැනක ඉන්නේ කියලා කාරාපක අප්‍රමාදයක් එනවා. තමන් ඉන්නේ භාවනා කරන්න යාවේ පරියන්කේ ඉන්නේ ආනාපානේ බැලියෙත් දැන් ඉන්නේ හිතවිල්ලක. දැන් වේදනාවක හිත ඇඹරෙනවා පැකිලෙනවා කියලා කාරාපක අප්‍රමාදය පෙන්වනවා උඹ ඉන්නේ වැරදි තැනක කියලා. එතකොට කාරක අප්‍රමාදය ඇවිල්ලා ආපහු පාරට ගෙනදා. එනිසා මේ කාරාපක අප්‍රමාදය හුදු පුරුද්දෙන් වෙන එකක්. හිතලා ගන්න බෑ. ඊට පස්සේ කාරක අප්‍රමාදය වැරදි තැන ඉඳලා හරි පාරට ගෙනදා. මේක විස්තර කරන්නේ දානයක් දෙන්න ඉස්සලා ඉස්ලාම චේතනාව පහළ වෙනවා දානයක් දෙන්න ඕනේ. ඊට පස්සේ දානයට උපකරණ හොයාගෙන ප්‍රතිග්‍රාහක කරන දානේ දෙනවා. ඉතින් කායින් හරි ඇහුවොත් මේ චේතනා දානේ දානයක් දෙන්න ඕන කියන හේන චේතනාවද උතුම්. එතනයි චේතනාව අනුව දෙන දානද උතුම් කියලා බෞද්ධෙක් උනත් හරි උත්තරයක් දෙයි කියලා හිතන්න බෑ. චේතනා දානද උතුම් නැත්නම් දාන දෙන්න හදන චේතනාවද උතුම් නැත්නම් දෙන දානද කියලා ගත්තොත් සල්ලි ගැන හිතන එක කරන්න කියයි දානේ උතුම් මොකද ඒක බඩු උස්සගෙන එන්න ඕනේ සල්ලි ගෙවන්න ඕනේ. ඒක සර්වඥාන්සේ කියනවා චේතනා දානේ තමයි උතුම් කියලා. ඒ වගේ තමයි වැරදි තැනක ඉන්නකොට වැරදි තැනක ඉන්න බව දන්න එක අපි භාවනා කරපෙගේ උත්තරම ඵලය. ඊට පස්සේ වැරදි තැනෙල හරි තැනට ගේන එක අහම්බෙන් සිද්ධ වෙනවා. ඒකට තමයි වාග් කියන්න පුළුවන්. මේක ක්‍රිෂ්ණමූර්තිතුමා විස්තර කරන්නේ මෙහෙමයි. මෙහෙදී අපිට ඒක හොඳට අත්දකින්න පුළුවන්. දැන් මේ භායත බණ ඉවරලා යන වෙලාවට ගොම්මනේ තියෙන්නේ. ඒ ගොම්මනේ යනකොට කොලියක් වගේ මුලක් වගේ දී කැලක් වගේ මොකක් හරි තියෙනවා. තමයි මේ කකුල දැන් තියන්න හදාන්නේ. තියන්න ඔන්න මෙන්න තියෙදි බලනකොට පේනවා සර්පෙක් කියලා. දැන් තව කකුල පාත් කරපු ගමන් සර්පයාට වදිනවා කනවා. නමුත් තියන්න චිත්තක්ෂණෙදි ඉස්සලා දැනගත්තොත් මේක බලාපොරොංගෙක් එහෙම නැත්නම් පොලොන්තෙලිස්සෙක් එහෙම නැත්නම් මොකෙක් හරි කියලා එතුමා අහනවා. දැන් ඊට පස්සේ දකුණු පාය පෙරට තියලා වමට දියන්න ඕනද දකුණට දුවන්න ඕනද කියලා කවුරුත් කියලා දෙන්න ඕනද කියලා. මේ පාය කොහොමද ගන්න ඕන කොහරද යන්න ඕන කියලා ඇඟම ක්‍රියාත්මක වෙනවා. මොකද නැත්නම් පාය ගෑවිච්ච ගමන් මූ ගහනවා. ඒ දෙකක් නැහැ. ඊට පස්සේ මාස ගාණක් ඇඳේ. ඒ නිසා මේ පෑගෙන්න ඔන්න මෙන්න කලින් චිත්තක්ෂණ කලින් දැක්කයි ඒ චිත්තක්ෂණේ පමා වුණයි කියලා කියන්නේ ලොකු වෙනසක්. චිත්තක්ෂණ ගන්නේ දකවගම කකුල ගන්න හැටි දෝන හැටි ඇඟේ තියෙනවා. ඇඟේ ඒව අපේ ඥානගත ශක්තිය තියෙනවා ආරසාවෙන්. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ අවදි වෙන එකයි. අප්‍රමාද වෙන එකයි. දැන් ඔන්න ඔබ කකුල තියන දැන් සර්පයේ තිබ්බට පස්සේ අනුකම්පාව බලපෘත් වෙන්න එපා. තියන්න ඉස්සෙල්ල දැනගත්තොත් අහන්නත් එපා එයා කරගන්න වැඩි. අනිත් වගේ රාගය, ద్వේෂය, මෝහය සර්පය. අපි පෑගුවාට පස්සේ අනුකම්පාව ඉල්ලන්න එපා. අපි සතිමත් වෙන්න ඕනේ, අප්‍රමාද වෙන්න ඕනේ, අඩු ගානේ පාගන්න චිත්තක්ෂණයට කලින්. අන්න එතකොට වෙන සිද්ධිය විසගෝර සර්පේකට අත තියන්න හදන්නේ. ඊට පස්සේ ඇඟෙන් අහන්න ඕනේ, අඹ වමට දුවන්න ඕනේ, දකුණට දුවන්න ඕනේ, දකුණු පහෙන් දුවන්නද වම් පහෙන් දුවන්නද, ඒක එනවා. ඒ නිසා අපි සාදර වෙන්න ඕනේ. වැරද්දක් දැක්කට කලබල වුණොත්
ගුරුවරයෙක් කෙනකන් හිටියොත් එම් ධර්ම කණ්ඩර කරන්නේ හරියන්නේ නැහැ වැරද්ද දකින්ද වැරද්ද යටිපහුවෙන්නේ ඉස්සරලා දැක්කොත් මේ ශරීරය තුල තියෙන කාරාපක අපමාදේ සහ කාරක අපමාදේ කියලා මේ දෙකට කඩනවා කාරාපක අපමාදේ මේ බික්කුණුපස්සේ සූත්‍රයේ කියන විදිහට කරදර හිත් කමනාපකම් ඇති වුණාට පශ්චාත්තාප වෙන්නේ නැතුව ඒක තනවා වඩා ගන්න මෙව කොච්චරවත් මේ ජීවිතේ වෙන්න පුළුවන් කියලා බාර ගන්න ගතිය තියෙනවා නම් ප්‍රමාදයේ පිළිවඳ පශ්චාත්තාපේ නොවි කල යුත්ත කරයි මේකට කියනවා පමාදේ න කම්පතිටි සති බලං ප්‍රමාදයට ගැටුණයි කියලා කම්පා නොවෙන එක තමයි සති බලය කියන්නේ සතිය කියන්නේ ප්‍රමාදේ කියන්නේ එක වචනේ අසත්‍යමත් උනායි කියලා කම්පා උනේ නැත්නම් ඒක සති බලය ප්‍රමාදයට වැටෙනවා කියලා කම්පා උනේ නැත්නම් ඒක සති බලය ඉතින් කම්පා නොවෙන්න නම් අමානුෂික මනසක් තියෙනවා දැන් සතිය නැහැ සතිය නැති වෙන කමක් නැහැ කියලා ඉන්නවා මේක අමාරුයි සදාචාරවාදියාට මේක අමාරුයි තාර්කික විතරක් කල්පනා කරන මිනිහට මේකට ඕනේ රැඩිකල් වාදී කල්පනා ක්‍රමයක් මේකට අවශ්‍ය කරනවා විප්ලවීය කල්පනා ක්‍රමයක් මම ඉතින් වැරදිලා ජීෙන් දැන් මම හිතවිලි වලට ගිහිල්ලා තියෙන නමුත් ඔක පශ්චාත්තාපුණයි කියලා මොකක්ද ඇති ලාභේ හොඳම වෙලේ තමයි ඊගාව චිත්තක්ෂණේ සතිය පිහිටවන්න නම් විච්ඡේ ගැන පශ්චාත්තාප නොවි මොනම හරි සාධාරණීකරණයක් කරගන්න ඕනේ මේ හිත නගා හිටවන්න මෙන්න මේ විදිහට නගා හිටවන්න ගත්තොත් පේනවා සතිය බලවත් අකුසලයේ දුරුලයි කියලා මේ විදිහට සතිය හදාගත්තේ නැති කෙනාගේ අකුසලයේ දුර් බලවත් සතිය දුරුලයි මෙන්න මේ වෙනස වෙච්ච දවසට කියනවා සතිය බොජ්ජංග මට්ටමට නැගයි කියලා. ඕනේ කෙලෙසක් තියන්න සතිය ඉස්සරහින් කදාවත් සතිය සැලෙන්නේ නැහැ. සැලෙන්නේ ඒ බව දන්නේ නැති නෝන්ජලයේ ඉන්නකොට තමයි. ඒ මොඩ ඇම්බැට්ටය දකින්නට එළුවත් නිකට පානවා. එළුවට තැඹලම රැවුල තියෙනවානේ. මොඩ ඇම්බැට්ටය දකින්නට එළුවත් නිකට මොන මේ මහත් ගාල ඵලයන්කෝ කියලා. දැම්බැට්ටය දක්ෂණං කවනතුගේ බෙල්ල කිව්වොත් එහෙම එළුව ඉන්න තැන නෑ දුවනවා. සරුවත් යනතේ සඳහන් කරලා තියෙනවා මේ ಗುಣ ධර්ම. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ධර්ම. වරින් වර වැටෙනවා තමයි. වරින් වර නැගිටිනවා තමයි මෙව අකුසල් එක බලනකොට පුදුමාකාර තේජවන්ත, පුදුමාකාර බලවන්ත ගුණ මේ පුත්තජනයන් නොසලකන එකයි දෝෂේ. වෘතජනේ මෙව්වට නෙමෙයි සලකන්නේ වැරදිච්ච ගැන කතා කරනවා පරිදිච්ච ගැන කතා කරනවා අකුසල් ගැන කතා කරනවා පශ්චාත්තාප ගැන කතා කරනවා උදේ ඉඳලා හැන්ද වෙනකන් කතා කරනවා අනිවාර්යෙන් අපායෙම තමයි. නමුත් මේ ඔක්කොම තත්ත්වයේ සතිය ඩිංගිත්තක් වැඩුණා සතිය කපා මේ සද්දා ඩිංගිත්තක් වැඩුණා වීර්ය ඩිංගිත්තක් කරන කියලා වැඩිච්ච එක ගැන විතරක් කතා කරනවා නම් අර අකුසල් නිකම්ම ලක්තන ලොක් වෙලා යනවා. ඇත්ති හැලිලා යනවා. වඳ බහැලා යනවා. ඉතින් මේකට අවශ්‍ය කරන මේ තෙද මේකට අවශ්‍ය කරන මේ නිසි කල්පනා ක්‍රමය මේකට අවශ්‍ය කරන මේ යෝනිසෝමනසිකාරය මේකට අවශ්‍ය කරන මේ සම්මා දිට්ඨිය හදලා ගන්න පුළුවන් එකක්ද ඉබේන එකක්ද කියන්න බෑ. නමුත් සර්වචනසේ නැවත නැවතත් පෙන්වලා දෙනවා භාවනා කරන්න කෙනාට වරදින එක නෙවෙයි මිනිස්සුගේ ප්‍රශ්නේ. වැරදුනාට පස්සේ ආයෙ පාරව දාගන්න එකයි වැඩි. සච්චේ උප්පත්ති කෝදාං රතං භ්‍රන්තං වජාධාරේ උප්පත්ති ක්‍රෝධයක් ඇවිස්සනම නුරුස්නා ගතියක් ආ පශ්චාත්තාපයක් ආ ඔබ භ්‍රාන්ත රතයක් නතර කරන දක්ෂ රියදුරෙක් වගේ කලබල කරගන්න එපා. කොරස් කටේවත් අද්දා ගන්න බෑ. අවුස්සගෙන කරන්න ගියොත් මොකුත් කරගන්න බෑ. මේක මට වෙන්න පුළුවන් හෙටත් වෙන්න පුළුවන්. මම කරන්න ඕනේ විවේකීව ආයෙත් පාරට ගන්න එකයි රතේ. පාරට ගැනීම සඳහා උපක්‍රම කවුරුවත් කියලා දෙන්නේ නැහැ. ඒක තමන්ගෙම ආයුධ උපකරණ මල්ලේ තියෙනවා. එතකොට වැටෙන්න වැටෙන්න හොම්බ රිවර්ට් වෙන්න රිවර්ට් වෙන්න උපකරණ වලින් වැඩි වෙනවා. දක්ෂකම් වැඩි වෙනවා. ඒ නිසා වැද්දීන එකමයි හොඳම වැඩි. හොම්බකට රිවර්ට් වෙන්න වදින්න ඕනේ. වදින්න 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 එයා ශිල්පීය ක්‍රම ඉගෙන ගන්නවා. කවදාකවත් හිතන්නේ නැහැ මම වැන්නේකොට මෙහෙම දෙයක් වෙන්න හොඳ නැහැ කියලා. හිතන්න ඕනේ මම මේ කෙලවර කරන්න හදන්නේ මට එන්න තියෙන කික්කොම් වලින් මොකක් ආවත් මම මේ සතිය බිම තියන්නෙත් නැහැ. කාලසටහන බිම තියන්නෙත් නැහැ. මම නීචපතා කරගෙන යනවයි කියලා. නෝබන් සතිය නැවත උපදින වෙලාවක යෝගාවචරයට හම්බ වෙන මේ විශිෂ්ට ධර්ම කොටාසේ මේ විචිත්‍ර ධර්ම ඕජාව දකින්නම් සතිය දිගටම තියෙයි කියලා හිතන්න එපා. කැඩෙනවා කැඩිලා හැදෙන හැම වෙලාවකම සතුට වෙන්න කාරණා නැහැ. එහෙනම් කැඩීම සතුට වෙන්න කාරණා. කැඩිලා හැදෙන හැම වෙලාවකම සතුට වෙන්න කාරණාවක් නම්
කැඩෙන එක සාධාරණයි. කැඩෙන එක කොහෙ කැඩිච්චාවේ කැඩෙන හැම වෙලාවෙම නැත්නම් කැඩෙන කෙන අවස්ථාවේ මම බලනවා කොහොමද සතියට නැවත මම එළඹෙන්නේ කියලා. මේක හුඟක් වෙලාවට ප්‍රශ්නයකට උත්තරයක් වශයෙන් කියනවා. මේ භාවනා කරනකොට මම දන්නේ නැතු එක පාට නිින්දට වැටෙනවා වගේ ඉරියව්ව හොඳට තියෙනවා මට. මම සතිය නෑ මේ නිින්දකුත් නෙවෙයි මේ මොකද්ද කියලා. එතකොට මේ බුරුම ස්වාමීන් වහන්සලා මේ භාවනා කරන කෙනෙක් අහනවා ඒ නිින්දට වැටෙන්නේ ඉස්සරලයි නිින්දට වැටිලා නැගිටින්නේ දෙකම මූල කර්මස්ථානයේද නැත්නම් නිින්දට යන්නේ ඉස්සලා හිත නන්නත්තර වෙනවද කියලා. එතන අවදි වෙනකොට මූල කර්මස්ථානයේ නන්නත්තර වෙනවද කියලා. යන්න ඉස්සලා නන්නත්තර නම් අවදි වුණාට පස්සේ නන්නත්තර නම් ඒක කෙලෙස් සහිත නිින්දා. නමුත් යන්න ඉස්සලා සතියේ මූල කර්මස්ථානයන් තිබුණේ අවදි වෙන්නෙත් මූල කර්මස්ථාන නම් ඒක භාවනාවේ දියුණුවක්. ඉතින් ඒ නිසා එවැනි ප්‍රශ්නකට උත්තර දෙන්න බෑ හරස් ප්‍රශ්න අහන්න නැතුව. එහෙම නැත්නම් තමන්ගේ ප්‍රකාශයේ කෙලින්ම කියන්නේ නැත්නම් මම මේ ආනපන ශිවුම් වේගන යනකොට මට ඒක පාට නොදැන තැනට ගියා. ඉතින් ගැස්සීච්ච ගමන් ආය ආනපනට ආවයි කියලා කියන්න තරම් වික්ත ප්‍රතිබල සහිතන යෝගාවචරය පැහැදිලිවම කියတာගේ මේක භාවනා දියුණුවක්. එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ මට මෙහෙම භාවනා කරනකොට හිත පිට ගියා. මේක නිින්දක්ද නැද්ද? මුන්න තාලෙන්වත් ඒ කේන්දරේ බලන්නේ නැතුව මොකක්වත් කියන්න බෑ. ඒ නිසා සතියේ තියෙන ඇති වෙන අවස්ථාවල් නැති වෙන අවස්ථාවල් ඇති වෙන නැති වෙන අවස්ථාවල් අපි කියන්නේ ඇබැග්ගයක් කියලා. අත්තරද්දක් කියලා. වැරද්දක් කියලා. නමුත් මේ වැරද්ද විග්‍රහ කරගන්න බැරි නම් අර කවදාකවත් ඔය බිකුණුපසේ සූත්‍රයේ තියෙන ධර්ම රසය තේරෙන්නේ නැහැ. සතිය බොජ්ජංග මට්ටමට යන්නේ නැහැ. පොළොව ගහක විකුණන්න පුළුවන් මට්ටමට ගන්න බෑ. ඒ නිසා සතියට සෙල්ලක්කාරකම් කරන්න දෙන්න ඕනේ. වරක පිටපයින් අසතියට යනවා. නමුත් අසතියට ගිහිල්ලා ආවෝ ගෙදෙට්ට ආපු වෙලාවේ බනින්න එපා උට. ඊටවක් කරන් කළා කොල්ලෝ රත්යදු ගහලා ගෙදර යනකොට අම්මලා දාත්තලා බයි. බැන්නා මූ වෙන ගෑණියෙක් ගෙදරට යනවා. ඉවනේ ගෙටාට පස්සේ උට කන්න බොන්න දීලා පස්සේ අහන්න ඕනේ මොකෝ හිත ගියේ කියලා. ඒ නිසා වැරද්ද කරලා නැවත ගෙදර එන මනුස්සයාට උණු වතුරක් කරන්න එපා. අසත්පුරුෂයි. ගෙදර එන දවසට මේ මනුස්සයාට මොන જાති කරලාවත් ගෙට බාර ගන්නවා. ඒක නිසා මෛත්‍රී කියන්නේ ඒකට. එතකොට ඊවිනිය හදන්න පුළුවන්. වැරද්ද කරලා ගෙදර එන මිනිහට ඇඟට කඩා බැන්නොත් ඒක උදන්න මේක මේ යක්ෂ විමානයක්. කිසිම දෙයක් අනුකම්පාවක් නැහැ. ඒ නිසා හිතට දෙන්න සම්පූර්ණ අවසරු බෝර දනකටස්ති අදුහාප. ගෙදර වරෙන් මම ඔබ බාර ගන්න ලැයිස්ටි. එතකොට හිත කල්දායකත් වෙනි අම්ම කෙනෙකුට විරුද්ධව යන්නේ. යාළුවන් මිතුරන් ඔබට දැක්වසේ මගේ පැලේ නැත දොරගුළු වැසුනේ කියලා සින්දුවක් තියෙනවා. ඒක මතකද වන්දන්නේ. ලෝම එපාවි උඹට හිරියර කෙරුවට පුතේ උඹ ගෙදර එනකොට උඹ දැනගෙන තාත්තගේ ගෙදර දොර උඹට කවදාකවත් ඇහෙන්නේ නැව මදාවියෙක් වුණත් උඹට මං වහන්නේ නැහැ උඹ ඉත්‍රි දූර්තෙක් වුණත් මං වහන්නේ නැහැ උඹ අක්කු දූර්තෙට ගියත් මං වහන්නේ නැහැ උඹ ගෙදරට වරෙන් කියලා තාත්තා කිව්වහම උඩ රෑ 12ට හරි ගෙදර ඉන්න පුළුවන්. ඊට පස්සේ තාත්තරුව හදන්න පුළුවන්. අපි කරන්න හදන්නේ අර මහන්සිලා ගෙදර එන කාට ඌ අමනකමක් කළා තමයි එන්නේ. නොසන්දාලකමක් කළේ නැහැ ගෙදර දොර වැහුවොත් ඌ අමාරුවෙන් තව අමාරුවකට වැටෙනවා. නිසා සතියේ දෙල්ලක් ආරම්භ කරන්න දෙන්න. දීල කියන්නේ පො කොයි රත්යතු ගහලා හරි ගමන්නේ ගෙදර එන දවසේ මම දොර අරගෙන ඉන්නවා. අන්න එදාට සතිය කී කරු වෙනවා. එතකොට යා නැති වෙන වෙලාවක් අපිට දැනගන්න පුළුවන්. හරිම අමාරුයි තමන්ගෙන් සතිය ගිලින වෙලාව දකින්න. එතකොට අපි අන්දමන්ද වෙනවා. අපි නන්නත්තර වෙනවා තමයි සතිය අපෙන් ගිලින්නේ. නමුත් නැවත සතිය එන වෙලාව හොඳට විග්‍රහ කරලා පශ්චාත්තාපයේ කියන මේ නපුර අපි පිපිඤ්ඤා කපන්න උයන්දි ඉස්සලා තිත් අරිනවයි කියලා එකක් කරන්නේ. පිපිඤ්ඤා ගෙඩි පොඩු පෙත්ත කපලා කරකොල කරන එකක් කරන්නේ. තිත් ඇරි නැතු වුණොත් මොකද වෙන්නේ? මාළු කන්න බෑ. ඒ නිසා මේ සතිය තිත් අරලා ගන්න. පොඩක් පෙත්ත කපලා මේ කරකොන කරනොත් තිත් වෙනවා. ඒ ඉරපැද්දේ පිපිඤ්ඤත් එකයි කැකිරිත් එකයි. නැත්තම් පිපිඤ්ඤා වෙනයි කැකිරි වෙනයි. ඒ වගේ මේකේ තිත් අරින්න නම් සතියට දෙල්ලක් ආරකම් කරන්න ඕම ඵලයන්. එතකොට කියන ඕන්නේ ඉන්නකොට ඉන්න බව දන්නවා නැතිකොට නැති බව දන්නවා අලුතෙන් සතිය එනකොට ඒ බව දන්නවා ඇවිල්ලා වැඩෙනකොට ඒ බව දන්නවා කියන්න නම් අනිවාර්යයෙන්ම කැඩෙන්න එපායි මේක. ඒ කැඩෙන දෙයට ඉඩ නොතබ හැමදාම ගෙත කරගෙනම තියාගෙන ඉන්න ගියොත් කවදාක සතිය වෙන්නේ නැහැ. මේ විදිහට සතිය හදාගත්ත සතිය ගහ ගහ පොළවේ ගහ ගහ විකුණන මට්ටමට ගණ්ඩ නම්
ඒ සතියේ සෙල්ලක්කාර වැඩ ටිකක් තියෙනවා. සතියේ තියෙනවා සම්පූර්ණ සම්ප්‍රදාය විරෝධී විප්ලවීය වැඩ වර්ගයක් තියෙනවා. මේ කෙලෙස් අපිට ගහන්නේ වංචනිකව නම්, කෙලෙස් අපිට ගහන්නේ ෂට ප්‍රඥාවෙන් නම්, කෙලෙස් අපිට ගහන්නේ මායාවී තාලෙන් නම්, සතියට කෙලෙස් වලට ගහන්න පූර්ණ බලතල දෙන්න ඕන. නැතුව සතියට වැඩ කරන්න බෑ. එතකොට එයා ඉස්රායිමුත් ගහනවා, පස්සෙමුත් ගහනවා, ගරිල්ලා ක්‍රමයටත් ගහනවා, සාමාන්‍ය යුද්ධ ක්‍රමයටත් ගහනවා. අපි නිතරම ඉන්නන සතිය ආරක්ෂා කරනවා. අන්න එතකොට සතිය බුදුම විදියට දියුණුවටපත් වෙනවා. එතකොට මේ මනුස්සයාට ධම්මවිචයක් පහළ වෙනවා. ධම්මවිචය කියලා කියන්නේ මේ පොත්වල තියෙන මේ අනම්මන නෙවෙයි. මේගේ හදිස්සියකදී, අමලියකදී කරන්න ඕනේ වැඩේ. ඒ ධම්මවිචයේ පොත්වල තියෙනවා තමයි ධම්මවිචයක්. නමුත් ඒක පොතේ දැනුම. ක්‍රියාත්මක වෙන දවසේ තේිනවා මගේ ගැටේ ගැහිච්ච විදියට මම ගැටේ ලියන්න ඕනේ. ඒ ලියන්න අල්ලපු ගෙදරින් අහලා වැඩක් නැහැ. තමන්ට ඒක ගන්න බුදුහමර ඉරක් ඇඳලා තියෙනවා. ධම්මවිචය කියලා කියන්නේ නියම ක්‍රමයට, එහෙම නැත්නම් අපි ඒකට සම්මා සංකප්ප කියලා කියනවා. කාරණාව ධර්මානුකූලව හැවල බලන හැටි, මේ සත්‍ය ආදී ධර්ම වඩා ගන්න හැටි හිතන වෙන්නේ නැත්නම් මේ පශ්චාත්තාප වෙලා සැක කරමින් මේක ඉස්සරහට දැන පතර දැන කියලා තෙපරබබා. ඒක ධම්මවිචය නෙවෙයි, ඒක තන්නේ කර කෙලෙසයක්. ඒකට කියන්නේ සැකේ. ධම්මවිචය කරන්න ඕනේ මේ හිත කැඩෙන බව හැබෑව. නමුත් ඒ චේති මට පණ දිනවා කියලා කියන්නේ ගන්න වෙලා හැදෙනවයි කියන එකනේ. ඉතින් හැදෙන පැත්ත බලපන් ඉවරනේ. ඒකට කියනවා ධම්මවිචය සම්බොජ්ජංගය කියලා. ඒක සඳහා ඊ යෝගාවචරය හදාගන්නවා තර්කණයක්. ඉතිවිලකම කොයි අතකින් හිත වැටෙලා, කොයි අතකින් හිත පශ්චාත්තාප වුණත් ඊ හිතන නෑ මම බුද්ධෝත්පාද කාලයක මං ඉන්නේ. මගේ මනෝ සාන්ද භාවය කෙලෙසිලා නැහැ. මට චන සම්පත්‍ය කෙලෙසිලා නැහැ. මට ඕන වෙලාවක මම දැන් මෙතෙන් යන්න පුළුවන්. කොච්චර කෙලෙසාවත් යන්න පුළුවන්. මට සද්ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්. මට සත්පුරුස ආශ්‍රය ජීන මට පැවිදි වෙන්න පුළුවන්. ඉතින් මේකට මොකක් වෙලා නැහැ නේ. ඔය කොච්චර රාගයවත් මේකට මොකුත් වෙලා නැහැ නේ. ඔය කොච්චර ද්වේෂයවත් මේකට මොකුත් වෙලා නැහැ. ඉතින් මොනවද මේ නටන්නේ? මේ මදිවට තව කොහෙද යන නීවරණයක් ඔළුවේ දාන දැක කරන්න ගත්තොත් තමන්ට තම දෙස් දී ගන්නපත්තුත් එහෙම නැත්නම් අල්ලපොගේ දෙමිනිය ලොකුයි කියන ගත්තොත් ඒ තරමටම බය ඇති. ඒ තරමටම නීච වෙනවා. ඒ තරමටම නෝන්ජල් වෙනවා. මෙන්න මේ බය ආදු නෝන්ජල් ගතියට මයි කෙලස් කියන්නේ. මෙව්වට අත දෙන්න එපා. මුලදි මුලදි අත දෙන්න වෙනවා. නමුත් තීරුම් ගන්න වෙනවා මේගොල්ල කද්දාකත් හොඳකට නම් නෙවෙයි. නාස්තිකමයි. කාලකන්නිමයි. නොංජල්මයි. ඒ නිසා පුළුවන් විදිහට ඒ සතියට පණ දී ගන්න හිතන හිතවිල්ලට තර්කණයට කියන ධම්ම විචේ කියලා විචක්ෂණව කල්පනා කරලා බලනවා. හිත පිට ගියාට නැවත එන එක පිටින් කල්පනා කරන පිට යනිකත් හොඳයි. එහෙම තමයි මේක පණතේ හිටින්නේ. අන්න ඒ වෙනකොට යෝගාවචරයට අර ලීනත් භාවය කියන හිත පස ගන්න ගැටි වෙනුවට හැම වැරද්දකදීම ධෛර්යයක් එනවා. හරියට දුවන වාහනයක් දුවද්දි ඩයිනමෝ එක වැඩ කරලා බැටරිය චාර්ජ් කර ගන්නවා. ඒක තැනක නතර කරපු වාහනේ එන්න බැටරි ඩිස්චාර්ජ් වෙනවා. දුවන වාහනේ බැටරි චාර්ජ් වෙනවා. එතකොට යා හරියට හැප්පෙනවා. හරියට මූණ කර රිවර්ට් කර ගන්නවා, තුවාල කර ගන්නවා. මොකද හැම එකක්ම හදාන දුවනකොට නොදුවන ගෑරේජ් එකේ තියෙන කාමරේට ගෑරේජ් එක වාහනේට වැඩි මේක හොඳයි. ඉනිසා යෝගාවචරයට කරදරා උපමනට පසුබාලා බැටරි බහැලා ටයර් රූලන් ගිහලා තියෙනවා ඌට යෝගාවචර කියන්න බෑ. ඒ මනසේ මේ මොකද්ද බලන්න භාවනා කරන කෙනෙක්. මේ එන වෙන කරදරේ හරහා ජය අරගෙන ක්‍රමසාවිදි දැනගෙන වීරිය වැඩන ගතිය තියෙනවා නම් අන්න බුද්ධ පුත්‍රයා කියයි. අන්න බුද්ධ දුහිතෘකාව කියයි. යෝගාවචරය කියයි. බ්‍රහ්මචර්ය කියයි. සතිපට්ඨාන කියයි. මේ බික්කුණෝපස්සේ සූත්‍රයේ තියෙන විදිහට වැරදුනත් නැගිටින්න දන්නවා කියයි. නැත්තම් බොජ්ජංග ධර්ම කියයි. ඒ නිසා එතෙන්ද එනකන් තමන් පරදිනවා වරදිනවා. දැන් මෙතෙන් දෙනකොට හැම වැරද්දක් කරාම සිලිලාරයක් මිහිරියාවක් හිත උනන්දු කරගන්න කාරණාවක් දායක. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි චිත්‍රපටියක් බලනකොට ෆයිට් එකක් නැත්තම් වැඩක් නැහැ. කවුරු හරි මෙහෙම භාවනා කරන චිත්‍රපටියක් පැය 3ක් පින්නොත් කවුරු හරි බලයි කියලා හිතනවා. බෝගමරක් මුලින් දෙනවා අත් දෙක පැනගෙන භාවනා කරන එක පැය 3ක් පෙන්වන්න බලන්න. ටෙලිවිෂන් එකක් පොළවේ ගායි. නිතර ෆයිට් කරන එකක් මරණයක් පෙන්නනවා නම් උපත්යක් පෙන්නනවා නම් මගුලක් පෙන්නනවා නම් ෆයිට් එකක් පෙන්නනවා අපි අප්පුඩි කගා බලන්නේ.
මේ භාවනා ජීවිතෙත් මේ සියල්ලම තියෙන්න ඕන. හතර පෙර නිමිතිම පේන්න ඕනේ. නිමිති ඔක්කොම තියේදී කඩා ගන්න තු යනවනම් එතකොට තේරුම් ගන්න පුළුවන් බෝධිඅංගයක් බවට පත් වෙනවා. දැන් මගේ සතිය කරහරින්නේ නැහැ. ඒක මම තල්ලු කරලමයි නැතර කරන්නේ. මගේ ධම්මවිචේ කරහරින්නේ කොහොම හරි තර්කණයක් හොයාගන්න මම යනපාර හරි මම ඊට වැඩිය හොඳයි. මට දැන් කෙලෙස අඩුයි. මම සැලෙන ගතිය අඩුයි. මට ශික්ෂාව අතාරින්න හිතෙන්නේ නැහැ. මේව තමයි අපි බොජ්ජංග ධර්ම කියන්නේ. නැත්නම් බොජ්ජංග ධර්ම තියෙනකොට දැනෙන්නේ නැහැ ඉතින්. ඉතින් එතකොට මේ වීරියවන්තය යනකොට මේ මනසට ප්‍රීතිය, පිනායන ගතිය, පිනක් පහළ වෙනවයි කියලා ඕකට සෙට් කවි කියන්න ඕනේ නැහැ. පිරිඳුල් බඳින්න ඕනේ නැහැ. පිරිඳුල් බඳින්න ඕන වෙන්නේ අර මුල ටික නැත්තම්. දැන් මිනිස්සේ බණ අතේ දින කඹයකට තරම් පිරිඳුල් ගැටගහන හැම කෙනාටම කියලා පිළි දැන් නමේ පොටවල් දාලා ගැට ගන්න. නමේව නමයක් දැම්මට පස්සේ කිත්තම් කඹයක් විතර තියා ඉන්නවා. හැබැයි ඒ සතින් ඒ අතින් හතුම් මරනවා. ඒ අතින් හොරකම් කරනවා. කාමීත්‍යචාරය කරනවා. ඉතින් කියනවා ධර්ම ආරක්ෂාව ලැබෙයි කියලා. කවදාකවත් දෙන්නේ නැහැ. ධර්ම ආරක්ෂාව ලැබෙන්නේ සතිය තමයි ධර්ම ආරක්ෂාව දෙන දේ. ඒසත් සතිමන්ත කෙනා පිරිත් නූල් ගැට ගන්න දොස් කියන්නේ නැහැ. නමුත් එයා දන්නවා මේක ගැට ගැහුවත් නැතත් ওই පිරිත් නූලේ නෙවෙයි දෙල්ලම තියෙන්නේ. මේ ප්‍රශ්නයක් අහමම මේකට සතුටින් මුණ දීලා ඒක හරහා ගියාට පස්සේ පන්නරයක් එනවා. හැබැයි ඒ වුණත් ඒ මනුස්සයා කරදර ඉල්ලා යන්නේ නැහැ. මෙත පැමිණෙන කරදරේ හරහා බලනවා. ධර්මානුකූලව බලලා ඉන්න සමන්ද ඉන්න වීර්ය වැඩෙනවා නම් ඒකට කටපුරා කියගේ ප්‍රීතිය කියලා. ඒකට කටපුරා කියන්නේ පින කියලා. බුදුජානකගේ තුන පිනයි සුඛේ පිනට සුඛේ කියලා කියන්න පුළුවන් මහණනි. පින වැඩෙනකොට සුඛයක් දැනෙනවා. පීති සුඛ. ඒ සුඛය, ඒ ප්‍රීතිය අපි ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කිව්වේ තමන් යම් පිරිසක් මැදට ගියාම, සබයක් තලියට ගියාම, පරිශ්‍රයක් මැදට ගියාම ඔක්කොම නෑ වගේ වැටෙනවනම් ඒක තමයි ප්‍රීතිය කියන්නේ. ඒ නෙමෙයි පින කියන්නේ. අනේ මූමට බෝම්බයක් තියයිද? මුමට වෙදිචයයි කියලා සැක කරනවා නම් ඒකට අපාය යන්න ඕනේ මෙතනම අපාය තමයි. පින්වන්තයාට විදේශයක් කියලා එකක් නැහැ කියලා කියනවා. පින්වන්තයාට නැ නොවන කෙනෙක් නැහැ. හැම කෙනෙක් ළඟට ගියාම ඉන්නේ සහෝදරයෙක් වගේ. හැම තැනම තමන්ගේ ගෙදර වගේ. ඒ මොකක්වත් නිසා නෙවෙයි අය යන යන තැන සතිය යනවා. ඒ සතිය අනුව යාට එන ධම්ම විචයක් තියෙනවා. මේ මිනිස්සුත් එක්ක මේ වැඩේ කරන්න බෑ කියලා හොඳට තේරෙනවා. තීරණයට පස්සේ මිනිහ අයින් කරන්න යන්නේ නැහැ. ඉබේම අයින් වෙනවා. ධර්මානුකූලව මේක අයින් වෙලා සත්පුරුෂයා කාන්දමට යකඩ ඇදලා ඉන්නවා වගේ ඉන්න ගන්නවා. එතකොට යාර තියෙන්නේ මේ සත්පුරුෂයත් එක්ක වැඩ කරන්න යනකොට මේ හිතකින්වත් හිතන්න බැරි වැඩ. බුදුම තාලෙට සම්පාදනය වෙලා ඉන්න පටන් ගන්නවා. මේක මේ සෙත් කවි කියලාවත්, සාන්ති කර්ම කොටලවත් ගන්න බැරි නෑ. නමුත් එකක්වත් සාතික නෑ. සතිය තියෙනකොට එනින කරදරෙන් පනර හිටපුවාම ප්‍රීතිය පස්සද්ධිය පස්සද්ධිය කියන්නේ හිත කලබල වලට සැලෙන ගතිය නෙමෙයි තැම්පත් වෙන ගතිය. අනිගොල්ල මේ අම්මා මැරුණයි කියලා ඉසాత බැඳගෙන නඩනවා. ඉටිගිනි ගත්තා කියලා ඉසాత බැඳගෙන නඩනවා. අනේ මගේ දරුවා මලා කියලා ඉසాత බැඳගෙන ඉතින් අඬුවට පස්සේ අප හම්බ වෙනවා නම් හද දෙයියනේ වැඳුවත් කමන්නේ. ඉතින් මැරිච්ච එක දිවිච්චාවයි මේ එහෙම දොර තවත් සැලෙනවා. ඉතින් අඬා ගන්න කෙනෙකුට අඬා ගන්න දැරලා තමන් ඊගාඩ කරන දිද්දේ කරන්න හැදුවත් එහෙම අnder minutes හිටයි මේකට හිතප්පුවක් නැහැ කැක්කමක් නැහැ කියලා. නමුත් ඕකට නෙවෙයි හුතුවර කැක්කම කියන්නේ. බුදුන් කියන්නේ ඊගාඩේ නැචිත්තක්ෂණේ කියලා සගන්න එපා. වෙච්චිදී වුණා. ආන්නේ විදියට මේ ලෝකයා හොයද්දි নানা ආකාර කරන චිත්ත පීඩා ඇති කරගන්න හිත් කරදර ගන්න තමන් දැනගන්න ඕනේ මේ හිත් කරදර ගැනීම තමයි කෙලස් කියන්නේ. මම භාවනා කරන කෙනෙක්. මට ගැළපෙන්නේ නැහැ. එනවා. ආකට මම පුළුවන් තරම් ඒවා හැකි ඉක්මනින් අතහැරලා දාන්න ඕනේ කියලා ඒ පීටි පස්සද්දි වගේ ධර්ම එනකොට නැති වෙලා අවුලුත් එනවා නැති වෙලා නැති බව දන්නවා දුකාවතර වතර ගැලපෙන්නේ නැහැ දුර්ල බව දන්නවා නමුත් දැනගන්න ඕනේ මේ හිත් කරදර ගැනීම කියන එක සදාචාරයක් නෙවෙයි හිත් කරදර ගැනීම කියන එක මානවයිති වාස්කමක් නෙවෙයි අද උඟෝදෙනෙක් හිතන්නේ මේ රට ප්‍රබහ කරන්න ගියොත් හිත් කරදර ගත්තේ නැත්තම් සිංහල බෞද්ධෙක් නෙවෙයි කියලා උද්ධාගම නොවුනොත් අපි ටිකක් අඬන්න ඕනේ. ඇඬුවේ නැත්තම් නිකන් මොකද වань. දැන් බුදුහාමුදුරුවෝ මේ හැම දෙයක්ම ඇති වෙන දෙයි නැති වෙනවා. ඉතින් අපි
ආර්යයන් ඇවිල්ලා මේ ලෝකෙට මේ පොළොවට එනකොට මේ ගිටුකු යක්කු අයින් කරලා ආර්යයන් දිනපු එක ගැන අපි සතුටු වෙනවා නම් දැන් යක්කු ඇවිල්ලා ආර්යයන් පරදිනකොට සතුටු වෙන්න එපා. ආර්යයන් ඇවිල්ලා මේක දිනපු වෙලාවේ වයිලා ගිව්වා නම් බජව් දැම්ම නම් දැන් නැවත ආර්යයන් යට කරලා යක්කු වෙන වෙලාවේ තරගම තමයි. දැන් මේකෙදි කන ගරිලා අරකෙදි සතුටු වෙනවා කිව්වොත් අපිට ඕකට කියන්න බෑ සත්‍ය කියලා. එල්ල කවරල යන. එයා වෙන්න තියෙන දේවල් වෙනවා. එහෙනම් හොඳ වෙනවා නම් නරක නෑ. හොඳයි. දැන් ප්‍රශ්න තියෙන්නේ මේකයි හොඳ විතරක් ලෝකේ නෑ. ඒ නරක ඉන වෙලාවේදී අනන්නයි හොඳ වෙලාවේදී සතුටු වෙන්න පටන් අරගත්තොත් මේ යෝගාවචරකම කරන්න බෑ. විශේෂයෙන්ම සමාධියක් හිටින්නේ නෑ. එන සමාධිය හේම ඇයිදල් කෝඩේකට වතුර දැම්ම වගේ බී ගන්නවා. තමයි දැනගන්න ඕනේ මේ දෙකේ නොසැලෙන ගතිය ගණ්ඩන. දිනුවත් පෙරදුනත් සුඛ වේදනාකා දුක්ඛ වේදනාකාවත් යස සක්කාවත් අයසක්කාවත් ලාභෙදිත් පාඩුවේදිත් සමහිත ගන්න නම් හොඳට බලන්න මේ සතිය විතර ඒ දේ සම කරන්න පුළුවන් චෛතසිකයක් නිකල් අපිට ලේසියෙන් ගන්න පුළුවන් කොටිම කියන මම දැන් මෙතන කියලා ගන්න පුළුවන් එවැනි දෙයක් කිසිම තිරසෙනෙකුට සාධාරණ නැහැ. යක්ෂයෙකුට ප්‍රේතයෙකුට දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මේ චෛසිකේ සාධාරණ නැහැ. මනුෂ්‍යයර විතරයි තියෙන්නේ. මනුස්සත්වයේ ජීවක දිනු කරොත් දිවි ලෝකෙට ගෙනියන්න පුළුවන්. මනුස්සත්වයේ දිනු කරොත් බ්‍රහ්ම ලෝකෙට ගෙනියන්න පුළුවන්. එහෙ මේක ගන්න නැහැ. එහෙ කාගිලස් වලට අර මේ ගියාට බ්‍රහ්ම ලෝකෙ දිවි ඒ සුපර් මාකට් එකේ මේ බඩු නැහැ. මේක මෙහෙදි අරගෙන යන්න ඕන. නමුත් ඒක අරගෙන වෙලා දිනු කරනකොට වෙන තියෙන්නේ මොන කරදර කංකරත්දලේ ආවත් නොසලී ඉදිරියට යන එකයි. එතකොට මේ මනසට එන්නේ පස්සද්ධිය වගේ මේ සමාධිය. ඒ සමාධිය අමාරුයි හිතාගන්න ඔය රූපාවචර සමාධියක හෝ අරූපාවචර සමාධියක. ඒ සමාධිය වල තියෙන්නේ එකෙන් පිට වෙච්ච ගමන් කනගාටු වෙ ඉන්නකන් සැප. මේ සමාධියේ තියෙන්නේ හරියට පරිදුන සමාධිය. කොයි තැනදී වුණත් තමයි දන්නවා මේ දරහ සිටීමේ ශක්තියක් නොසලියන ශක්තියක් දික්කට තමන්තුට වැඩෙනවා. එතකොට ඒ සමාධිය ඒ වෙනකොටමත් අර උපේක්ෂක ගතිය දෙයක් හරි ගියා වැරදුනා කියලා ගණන් ගන්න නැතුව හිත වට ගන්න නැතුව හිත කරදර ගන්න නැතුව දිකට ගෙනියන්න පුළුවන් ගතිය මේ බොජ්ජංගෝල තියෙන උපේක්ෂාවට කියන්නේ. මේකත් තමයි අතන හුඟක් දිනුනාට පස්සේ කියන්නේ තාදී ගුණය කියලා. නොසැලෙන ගතියයි. සර්වඥාන්සේ ලෝකෙට දීපු උතුම්ම දායදේ තමයි යමකදී අශ්ලෝක ධර්ම කියලා ගන්න එක තුලදී නොසැලෙන ගති. ඒ තාදී ගතිය පුරුදු වුණාට පස්සේ නැත්තම් පුරුදු වෙනකොට ඒ යෝගාවචරය භාවනා කරන්නේ මොකටද කියලා යට තේරෙන්නේ නැහැ. සැප හොයාගන්න නෙමෙයි භාවනා කරන්නේ. ජයග්‍රහණ හොයාගන්න නෙමෙයි භාවනා කරන්නේ. හරියම කොහෙන් නෙමෙයි භාවනා කරන්නේ. හරියම වැරදිම දෙකම එකයි. සැපයි දුකයි දෙකම එකයි. හරියයි වැරදුනයි දෙකම එකයි. ඉතින් ඒකෝට මේ මිනිස්සුන් පුරුද්දට මේක කරගෙන යනවා. කවදාහක්වත් කාටවත් කියන්න බෑ මේ භාවනා කරුවයි කියලා මට සැප විතරක් වේවා කියලා මොහොත කල්පනාවක් නැහැ. දුක වේවා කියලා හිතන්නේ නැහැ. කොයි දේ බැරිුණත් ඒකට අවශ්‍ය දේ කරගෙන යනවා. ඒකට බුදුචාන් වහන්සේ ඒ තාදී ගුණයට පින්නුවේ අලත්තං යදිදං සාදෝ නාලත්තං කුසලාමිති සුන්දරාමිති උභයේනේවතෝ සෝ තාදී රුක්ඛංව ප්‍රතිවත්තති. ගහ ළඟට ඵලයක් අපේක්ෂා කරන මිනිස්සෙ ගිහිල්ලා ඒ වෙලාවට හරියට ඒ ගහේ කන්නේ ඇවිල්ලා ඵලයක් තියෙනවනම් මිහිරි ඵලයක් තියෙනවනම් අලත්තන් යදිදන් සාදු අනේ සාදු. දැන් ඵලයක් නැහැ. ගහේ වාරේ නෙවෙයි. නාලත්තන් සුන්දරමිති ඒක සුන්දරයි කියන දෙවිත් මොන කරන් ගහට බනින්නේ? ගහට ගහන්නේ. ඒ නිසා යනවා ගහ ළඟට කහ ළඟට තියෙන ඵලයක් මිහිරි ඵලයක් තියෙනවනම් හොඳයි. නැත්නම් ඒත් සුන්දරයි. උභයේ නේව සෝතාදි. ඔව් ගහ ළඟට යනකොටයි එනකොටයි දෙකේදීම ලැබුණයි නොලැබුණයි කියලා වෙනසක් නැහැ. තාදී ගුණයක් තියෙනවා. මේක තමයි යෝගාවචරය දිනු කරන්නේ. ඒක භික්ෂුන් වහන්සේ නමක් පින්ඳ පාතේ කරගෙන යනකොට ගියක් ගාවට යනවා. ඒකේදී මොනවාරි හොඳ බුරියානි ටිකක් හරි හොඳ රස කැවිල්ලක් කැවිලා බෙදුවත් සූපත් වේවා කියලා. අද දානයක් නැ වඩින්න හමුතුර කිව්වොත් ඒ චෝපත්‍ය වගේ නේ කියන්නේ. එතැයිම ජොන් ශාපකර්තයා නැද්ද කියන විතරක් කී බුරියන දුනත ඔබට එන ගහලා අද මොකද මේ වෙලා තියෙන්නේ කියලා. එහෙම බෑනේ. බුරියන දුන්නත් සාදු. අද මොකක්වත් නැහැ හමුතුර කිව්වොත් ඒ සාදු තමයි. ඉතින් බලනකො මහාන වෙන්නේ තෝ කරන්න බෑනේ.
පින්නපාත යන තු වැඩේ කරන්න බෑ. අපි කඩේකට ගිහිල්ලා අවල් බඩු නැකොත් අපිට බයින්න පුළුවන්. ඔව් පින්නපාත යන ලෝ කරන්න බෑ. ඒක නිසා මේ හම්බ වෙන මොන්න බඩු කඩුත්තු හරි ගමන්නේ කාල වරන කවදාකල් ලෙඩ වෙන්නේ. පින්නපාත හම්බ වෙනදී හොඳට ඔක්කොම කලවම් කරලා ගසලා හරපුවාම කවදාකවත් ලෙඩ වෙන්නේ නෑ. මොකද අපේක්ෂාවක් නෑ මට මේක ලැබෙන්න ඕනේ කියලා ලැබෙන දෙයින් යැපෙන එකයි තියෙන්නේ. අන්නේ ගුණේ විතර මොන්නම ගුණයක්වත් තමන්ට අරසාවක් නෑ. ඒක තමයි බුද්ධඥානසේ කියන්නේ මේ විකුණුපස්සේ සූත්‍රයේදී මහණි මෙන්න මෙහෙම භාවනා කරනකොට කරදර වගේක් එනවා බාධක වදයක් එනවා හිත පිළෙන තරක එතනින් තමයි උඹේ මට්ටම තේරෙන්නේ පාවා දෙන්න එපා සතන පාවා දෙන්න එපා උඹට මොන හරි ක්‍රමයකින් උඹ තනවාඩාගෙන උඹ ජීරේට ඵලයන් ගිය දාසිය උඹට තේරෙයි හැම කරදරයකින්ම උඹට පන්නරයක් එනවා ඒ පන්නරේ උඹේ හොරගම් කරන කාටවත් බෑ ඒ පන්නරේ උඹට කරදරයක් නැතුව දෙන්නත් බෑ කොච්චර සතිය වැඩුවත් දෙන්නේ නැහැ කරදර හරහා තමයි එන්නේ සර්වඥන්සේ සර්වඥ උනේ ලෝකෙ තියෙන සියලු කරදර හරහා ගිය නිසා උන්වහන්සේ සඳහන් කරනවා මහණි මේ දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව සමන ප්‍රජා බ්‍රාහ්මණයන් සහිත දිව්‍යයන් බඹුන් සහිත ප්‍රජාවේ යං කිංචි දික්තං සුතං මුතං පත්තං පරිහිතං අනවිචරිතං මනසා සබ්බන්ත අහං ජානාමි මහණි මේ දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත සමන ප්‍රජාව සහිත ලෝකේ මොනව හරි දැක්කනම් මොනව හරි ඇහුවනම් මොනව හරි හිතුවනම් මොනව හරි වින්දනම් ප්‍රාර්ථනා කරානම් අදිෂ්ඨාන කරන ඒ තේරම මම දන්නවා මේ ලෝකේ ඉන්නාතක් මිනිස්සු ඉන්නාතක් දෙවියෝ ඉන්නාතක් බ්‍රහ්මෝ ඉන්නාතක් රජවරු ශ්‍රමණේ බ්‍රාහ්මණියෝ ඔය ඔක්කොමලා දිත්තං අහපුදේ සුතං හිත දිත්තං දැකපුදේ සුතං අහපුදේ පත්තං පත්‍ත්‍චිදී මේ ජීවිතේ ලබාගත්ත ලොකු ජයග්‍රහණ පරිේශිතං ලබා ගන්න බලාපොරොත්තු වෙන දේවල් අනුවිචරිතම් මනස හිතෙ මොකක් හරි සැලසුම් කරා නම් ඒ සේරම මම දන්නේ එනිසා උඹලා හිතනවා මේ උඹලට අහු අද්දකින් බුදුහාමුදුරෝ දන්නේ නැතුවයි ත්‍රිපිටකේ දේශනා කරන්න කියලා තේ එහෙනම් සරුවච්ච නෙවෙයි මේ සියල්ල දැනගෙනයි මම කතා කරන්නේ ඒ නිසා උඹලා තව කාලා නැහැ පරිපුව තව කාපල්ලා කන්න 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 බුදු වෙනවා මේක දුක් විඳින්න විඳින්න බුදු වීමක් තියෙන ඒකට මොකද වෙන්නේ ගැඹුරු දුකකට ගැඹුරු නුරුස්නා ගතියකට සූදානමක් තියෙනවා. එnde ඉස්සලම සූදානමක් තියෙනවා. ඒ නිසා මේ මනුස්සයාට මැරෙනවයි කිව්වද? අංශභාග වෙනවයි කිව්වද? ඇහකන බෙහෙන්න නැතු වෙනවයි කිව්වද? කබර හැදෙනවයි කිව්වද? ගාලල්ල. එච්චරයි කියන්නේ. ගාලල්ල ඉතින් මොන වුණත් මට වර්තමාන මොහොතේ මොකුත් වෙන්නේ නැහැ නේ. මගේ අන්තභාගයක් උනායි කියලා මම දැන් මෙතන කියන එක මගේ හොරගම් කරන්න බෑ නේ. මට වෙන ලෙඩක් ආවයි කියලා මේ හැබැයි ඒක හොඳට හයිය ඇති තියෙනවා. ඒ පුරුදු කරලා තියෙනවා. මෙහෙම එකක් තියෙනවා මට එල්ලිලා ඉන්න හැරමිටියා කල්යාණ මිත්‍රෙක් එයා හොඳට පුරුදු කරන ඊට පස්සේ අබැග්ජයක් වුණා කරදරයක් වුණා ඒකට හොඳට බැලුවොත් මේ මම දැන් කියේ මෙතන කියන චිත්තක්ෂණේ අත්බයි කැදිලා නැහැ ඒකාන්ත භාග වෙන්නේ නැහැ ඒකට කබර එන්නේ නැහැ ඒකට ඒච් හැදෙන්නේ නැහැ ඒකට පිළිකා හැදෙන්නේ නැහැ අර හැදිච්ච පිළිකාව බාර ගන්නවා අපි පිළිකා හදන්න බැරි වර්තමාන මොහොත තුච්ච කරනවා ඉතින් මේ මනුස්සයාට ඉතින් කරදර වෙනවා කියන කහන දෙයක් නැහැ එචා නිවන් දකින්න ඕනේ නෑ මේ ධර්මතාවය දැක්කන නිවන් දැක්කා වාගේ ඒ කියන්නේ අපි කියන්නේ ලීසින් සිස්ටම් එකකට සල්ලි ගන්න කල්බදු ක්‍රමයට කල්යජෝ ගිහිලා දින්ජන් සල්ලි වලට කාර් එකක් අරන්ගෙන අයිතිකාරයා වගේ පදිනවා පස්සේ මාසෙන් මාසෙ ගෙවනවා බුදුහාමුදුරු කියන මං විනය ශ්‍රද්ධාව පිටව ගත්තා අපිට කල්බදු ක්‍රමයට කාර්යක් හම්බ වෙනවා වගේ හැබැයි දිගට ගෙවපන් අන්තිමට මොකද අයිති වෙනවා හැබැයි අද ඉඳලම අයිතිකාරයා මොකටද මේ නොසැලෙන මනස සැලෙන මනස කියන්නේ තුච්ච පාහර නින්දිත බයාදු දෙයක්. අපි පටන් ගන්න එතනින් තමයි. අපිට මොකද උගන්වුවා පාඩමේකනේ අම්මලා තාත්තලා. ඉස්කෝල වලත් ඉගෙනුවා. ඕකනේ. නමුත් බුදුහාමුදුරෝ බවහට වන සතහට වන බව දුකට වේදාන උන්වහන්සේ කියනවා නොසැලෙන මනසක් හදන්න සැලෙන මනස ජීවන ප්‍රශ්නයක් නැහැ. පටන් ගත්තර කමන්නේ. හැබැයි ඔබ දැනගනින් ඔය භාවනා කරන්නේ මොන බඩු කඩුත්තක් ලබන්නවත් නෙවෙයි මේ තාදී ගුණේ. මේ ඉවසන සුළු ගතිය මේ ප්‍රතිශක්තිය මේ නොසැලෙන මනස ඇති කරගණ්ඩයි ඒක දකින්න පුළුවන් වෙන්නේ එන්න අමලිවලදී එන්න දුක් කරදරවලදී එන්න කරදරවලදී ඉතින් ඒ කරදරවලට නරක හිත හිතන්න එපා ඒවා එන්නේ ඒකත් හේතු ප්‍රත්‍යක්ෂයිතව අන්නේ එන්නේ තම සතුටු සිටින් පාවා නොදෙන සිටින් ඉදිරියට යනකොට කෙනෙකුට කියාගන්න බැරි ගොළු
පුදුමාකාර අත්දැකීමක් වෙන්න පටන් ගන්නවා. ඒකට කියනවා අනේ මේ අවුරුදු 2600ක් මේ වෙනකන් සාසනය ගිනව අපේ හාමුදුරු අපේ ආර්යයන් වහන්සේලා මොන්න තරම් දුක් කරදර රාශියක් මැදද මේක අපිට ගෙනත් දීලා තියෙන මේ කහ කෑල දෙකට කැඩුවගේ ශාසනය අදත් තියෙන්න උන්වහන්සේලා කොච්චර දුක් වලඳන්නේ නැද්ද? කවදාකද එකක්වත් පොතක ලියලා තියෙනවද? නෑ. උන්වහන්සේලා කිව්වේ මේ දුක් කරදර මැද මෙන්න උඹලට ගිඩිය පිටින් ගෙනාව පුළුවන් නම් රැකගන්න. හොඳට මතක තියාගන්න අපි රකින්න විතරක් නෙමෙයි අපේ පරම්පරාවෙන් මේක වඳ වුණොත් අපිට ශාප වෙනවා. අපේ පරම්පරාවෙන් මේක වඳ වුණොත් අපි නිමි පරම්පරාවට අපිට ශාප වෙනවා. අපි උත්සාහ කරන්න ඕනේ ඒකට ගැළපෙන ආදර්ශයක් ගත කරන ගමන් අපි තව කෙනෙකුට මේ පාරට එන්න සතුටක් ඇති වෙන විදිහේ අපේ ජීවිතය පිළිබඳව අපි සතුට සිතින් කතා කරනවා. අම්මෝ භාවනා කරන්න ගියම අරහමාරු මීයාමාරු කියලා කරත්තට අහුවිච්ච කජු දෙල්ල වගේ කට ඇද කරන කතා කරන පටන් අරගත්තොත් ඉන්න බෞද්ධයත් මේක දාලා යනවා. නමුත් භාවනා කරන්න කරන්න තමන් එන දෙයකට මුණ දෙන සතුට හිතක් ඇති කරගත්තොත් වල් තිතෙනෙක් පවා හිතේ යනි මේ මිනිස්යා ගාව ළඟ හිටියත් හොඳයි කියලා. ඒක නිසා අපේ බාහිර සාසනයේ වශයෙන් අපේ ආකල්පයේ අභ්‍යන්තර සාසනයේ වශයෙන් අපි මේ සත්‍යමත් වීම තුළ අපේ මනුෂ්‍ය මනසේ සම්පූර්ණ දිගෑරීම සම්පූර්ණ විවෘත වීම සිදු වෙනවා. ඒක වසාලණයකට තමයි අවිද්‍යාව කියන්නේ, මෝඩකම කියලා කියන්නේ, අන්ධකාරය කියලා කියන්නේ. ඒක අපි ටික 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 තේරුම් අරගෙන මේ සත්‍ය හරහා දියුණු කරන්න පටන් අරගත්තොත් සීමාවක් නැහැ. ඔය හතරමඟ පෙන්වන්න දෙන්න හදපොන සීනි බෝල එකක්වත් කන්න එපා. ඔය කොයි සීනි බෝල එකවත් වෙන්නේ මොකද එතන ටැග් ගහින එකයි. කොයි එක හම්බුණත් කියන්නේ ඔක දහස්වර කරන එකයි මට කියලා දීලා තියෙන්නේ. එකකින් තීන්දුව කරන්න එපා. එකක් මනින්න යන්නත් එපා. ඒකට අමාරි සයියගේ අර පුංචි කල්ල වන්න කණ්ණාඩිය තියාගන්න සාක් වේලාගෙන මොනව හරි එනකොට බලන්න අයියෝ ඒකත් දෙයක්ද? ඔය විසිකොල්ල දාන එකයකට යන. කරගෙන කරගෙන ගියාට පස්සේ අන්තිමට තීරණ පටන් අරගනි හිතා ගන්න බැරි පුළුල් මනසක්. හිතා ගන්න බැරි දැරීමේ ශක්තියක් ඇති වෙනවා. ඉතින් ඒකට ඔය හිත ලීන හිතේ ලීනත්ව තත්ත්ව නැතුව බෑ. පරිලාහ නැතුව බෑ. දෙවිලි තැවිලි නැතුව බෑ. විවිධ අරමුණු හොයන හිතේ නන්නත් අරගති නැතුව බෑ. ඒවට වැඩිය බලවත් සතිය කියලා හිතාගත්තොත්. ඉබයි ඉනේන වෙලාවේ සතිය යොදලා බලන්න. ඒව ඉදිරිපිට සතිය තේජවන්තව නැගී හිටිනවනම් ඒක තමයි අපි ජීවුන කරන්නේ. ඉතින් මේ ටික තමයි පණ කියනවා කියලා මං හිතාන ඉති කියන්නේ කියලා මෙච්චරයි අද කියන්න තියෙන්නේ. ඉතින් අපි බණ නමයක් අහලා තියෙනවා. එකින් එකට තමන්ගේ අත්දැකීමත් එකතු කරලා නැවත නැවතත් යොදවමි. එන්නේ මේ තාදී ගුණේ නොසලින් බලගතිය තමන් තුලත් ඇති කරමින් එවැනි තාදී පිරිසක් ඇසුරු කරමින් ඒ නොදන්න කෙනෙකුටත් ඒ තාදී ගුණය ඉතිරි පැතිරි යන ක්‍රමයට ජීවිතය සකස් කර ගැනීමෙන් අභ්‍යන්තර බාහිර සාසනය වතන වඩා ලීමල සියලු දිනාට ශක්තිය ධෛර්යය වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නැවත කරනවා. සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා.